තෙරුවන් සරණයි. අදත් අපි සෝදානම් වන්නේ සදිස ටීවී YouTube නාලිකාවත් සමග එකතු වෙලා සසරක ඉම නිවනයි නිවනට මඟ දහමයි විශේෂ වැඩසටහන ආරම්භ කිරීම සඳහායි. අද දින මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ වීඩියෝ තාක්ෂණිය ඔස්සේ තමයි වැඩසටහන පවත්වනු ලබන්නේ. මෙම වැඩසටහන වෙනුවෙන් අද දින සම්බන්ධ වී සිටිනවා ලබුනෝරුව ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසනාධිපති නම කියන අවසරයි අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ. උන්වහන්සේව පාද නමස්කාරයෙන් යුක්තව මෙම වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙම ධර්මදේශනාවෙන් අනතුරුව පැනනගෙන දහම් ගැටළු සඳහා පිළිතුරු ලබා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. එම නිසා ධර්මදේශනාවෙන් අනතුරුව පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සමගිනුත් රැඳී සිටින ලෙස ඔබ සියලු දෙනාටම මතක් කර සිටිනවා. තරුණ පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ වන නිසා බොහෝ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමටයි අපගේ බලාපොරොත්තුව. එම නිසා වැඩසටහන අවසන් වනතුරු රැඳී සිටින්නට කියලා ඔබ සියලු දෙනාටම ආරාධනය කර සිටිනවා. එසේනම් මෙතෙන් සිට ධර්ම දේශනයේ පවත්වන්නට පාද නමස්කාරයෙන් යුක්තව ඇරයුම් කර සිටිනවා ලබුනෝරුව ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේට. අවසරයි අපේ හාමුදුරුවනේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන්නට. ඒ දුකෙන් මිදෙන මාර්ගයක් පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රායෝගික ප්‍රතිපදාවක් ඒ සඳහා පෙන්වා දුන්නා. ප්‍රායෝගික ප්‍රතිපදාවක් කියලා කිව්වේ අපි අපේ ජීවිතය තුළ සාක්ෂාත් කළ හැකි දෙයක්. ලෝකෙ බොහෝ ආගම් සමය දර්ශන තිබුණත් ඒ බොහෝමයක කියන්නේ මරණින් මත්තෙහි ලැබෙන විමුක්ති සාධනයක් පිළිබඳව, නැතිනම් මරණින් මත්තේ ලබා ගන්න දෙයක් පිළිබඳව. මරණින් මත්තේ ස්වර්ගයට පත්වීමක්, මරණින් මත්තේ ලැබෙන විමුක්තියක්, මරණින් මත්තේ නූපදින බවක්, මේ ආදී ලෙස නොඑක් සමය දර්ශන තුළ, නැතිනම් නොඑක් දර්ශනවාද තුළ සාකච්ඡා කරනවා මරණයත් සමග අපිට සිදුවන දෙයක් පිළිබඳව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණය සමග අපට ලැබෙන දෙයක් හෝ මරණයෙන් පසුව අපට ලැබෙන දෙයක් පිළිබඳව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ජීවත් වෙනකොටම අපි නිවන් දකින්නේ කොහොමද, නැතිනම් නිවීම කියන දේ ජීවත් වෙනකොටම අපි උරුම කරගන්නේ කොහොමද කියන ඒ උත්තරීතර පණිවිඩය. මැරුණාට පස්සේ අපි නිවන් සැප ලැබේවා කියලා ගැහුවට මැරිලා නිවන් දැකපු කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. නිවන් දකින්නට පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙන කෙනෙකු විසින් මිස මරණයට පත් වූ කෙනෙකු විසින් නෙමෙයි. ඒ කියන්නේ නිවීම නැතිනම් නිර්වාණය ලබන්නට පුළුවන්කම තියෙන්නේ මේ අවුලුණු ලෝකයේ තුල ජීවත් වෙන කෙනෙක් එයින් මිදී ලබන නිවීමක් හැටියට. ඒ නිසා මේ නිවීම ලබන්නට ඔබට මට අපි හැම දෙනාටම පුළුවන්කම තියෙනවා. අපි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයේ තුල අපේ ජීවිතයේ හික්මව ගන්නවා නම් අපි ලෝකයේ තුල අපි සැනසීම හොයාගෙන යන විදිහ පිළිබඳව අපි කල්පනා කරලා ඒක නිවැරදි දර්ශනයකට අනුයාතව කරගෙන යනවා නම් අපිට නිවීම උරුම කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි කවුරුත් ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම්ම කටයුතු කරන්නේ යම් යම් දර්ශනයන්ට අනුකූලව. අපි ජීවිතයේ යම් දැක්මක් අපිට තියෙනවා. ඒ දැක්ම සාධනය කරගන්නට තමයි අපි කවුරුත් උත්සාහවත් වන්නේ. නමුත් ඒ දැක්ම තුළ අපි හැමදාම යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණාට අපි ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ ජීවිතය තුළ ඒ යන මාර්ගය තුළ අපිට නිවීම සැනසීම උරුම වෙනවද කියලා.
ඉපදුණු දවසේ ඉඳලා මේ මොහොත වෙනකනොත් අනාගතයටත් අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතේට එන දුක අපි අයින් කරලා දාලා සැපසේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ මේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන පැත්ත ඒ ලෝකයේ තුල අනුගමනය කරන ප්‍රතිපදාවකින් වසා දමන්නට නොහැකි බව. නමුත් අපි උත්සාහවත් වෙන්නේ අන්න ඒ ලෝකය තුළ ඉඳලා දුක නැති කරගන්න ක්‍රමවේදයක් සොයා බලන්නට. අපේ පරිශ්‍රණයේ යොමු වෙලා තියෙන පැත්තට අපි දකිනවා අපිට වඩා ඉදිරියෙන් යන අය සමාජය තුළ ජීවත් වෙනකොට අපි දකිනවා අපිට වඩා ඉදිරියෙන් යන අපිට පූර්වාදර්ශ සපේන අපිට පෙරටුවෙන් ඉන්න අය අපි දකිනවා. අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් ඒ දේවල් තුලින් ඔවුන් ජීවිතේට සැනසීම උරුම කරගෙන තියනවාද කියලා අපිට දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔවුන් ඒ දේවල් තුලින් සැනසීම ඒකාන්ත ලෙස උරුම කරගෙන තියනවා කියලා ඒ ලෞකික ගමන් මාර්ගයක් තුල. ඒ කියන්නේ අපි ධනය හොයනවා නම් අපි ධනය තුලින් කල්පනා කරලා බැලුවොත් ලෝකයේ තුල ඉන්න ශ්‍රේෂ්ඨතම ධනවතා නැතිනම් ඉහළටම ධනය තුලින් ඉහළම සම්පත්තිය උරුම කරගත්ත කෙනා සියලු දුකෙන් නිදහස් වෙලාද කියලා ඔබ කල්පනා කරලා බැලුවොත් නෑ, ඔහු කරා දුක පැමිණෙනවා. ඔහුට පුළුවන් කමක් නෑ ඔහුගේ මරණයෙන් ගැලවෙන්නට. ඔහුට පුළුවන් කමක් නෑ ලෙඩවීම කියන දුකෙන් නිදහස් වන්නට. ඔහුට පුළුවන් කමක් නැහැ චිත්ත පීඩාවන්ගෙන් නිදහස් වන්නට. ඔහුට පුළුවන් කමක් නෑ වෙහෙස වීම කියන දුකෙන් නිදහස් වන්නට. ඔහුගේ ජීවිතයේ පුරාවට ඔහු ප්‍රශ්නවලට උත්තර හොයනවා. ඒ වගේම අපි බලය පිළිබඳව නම් කල්පනා කරන්නේ ලෝකෙ ඉන්න ඉහළම බලවතා දිහා අපි අරගෙන බැලුවොත් ඔහුටත් පුළුවන් කමක් නැහැ මරණයේ ඉදිරියේහි බලවතෙක් බවට පත්වන්නට. ඔහුට පුළුවන් කමක් නැහැ ලෙඩවීම ඉදිරියේහි බලවතෙක් බවට පත්වන්නට. ඒ වගේම ඔහුට පුළුවන් කමක් නැහැ අනිකුත් කිසිම දෙයක් ඉදිරියේහි බලවතෙක් බවට ලෝකයේ තුල පත්වන්නට. ලෝකයේ තුල බලය තුලින් ඔහුට කළ හැකි දෙයක් සර්ව සම්පූර්ණව ඇත්තේ නැහැ. ඔහු අසරණ වෙන තැනක් එනවා. අපි කතා කරන්නේ දැනුම පිළිබඳව නම් දැනුම සම්පූර්ණ කරගත්ත මිනිස්සු ලෝකයේ තුල කොච්චර ඉන්නවද, ඒ මිනිස්සු සියලු දුකෙන් නිදහස් වුණාද කියලා අපි හොයලා බැලුවොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා දැනුම හමුවේ ඒ මිනිස්සුන්ට පුළුවන්කමක් ලැබුණේ නැහැ මරණ දුකෙන් නිදහස් වන්නට. ඒ වගේම මේ මිනිස්සුන්ට පුළුවන්කමක් ලැබුණේ නැහැ ලෙඩවීම කියන දුකෙන් නිදහස් වෙන්නට. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රායෝගික ප්‍රතිපදාවක් දේශනා කළා. ඒ තමයි තමා තුළ දුක නැති කරගන්න ප්‍රතිපදාවක්. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි දැක්ම වෙනස් කරගත්තොත් අපිට දුක නැතුව ඉන්න පුළුවන් කොහොමද කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. දැක්ම වෙනස් කරගත්තොත් දුක නැති කරගන්න පුළුවන් ප්‍රතිපදාවක් කියලා කිව්වේ අපි දැක්ම නිසා තමයි අද දවසේදී දුක් විඳින්නේ. ඒ කියන්නේ අපි අද දවසේදී යම් කිසි විදිහකින් යම් වෙහෙසක් යම් විඩාවක් ඇති කරගන්නවා නම් ඒ වෙහෙස ඒ විඩාව අපි ඇති කරගන්නේ අපේ දැක්ම මූලික වශයෙන්ම ක්‍රියාත්මක වෙන විදිහ අනුව. ඒ දැක්ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ වැරදි තැනක නම් පින්නතුනේ අපේ ජීවිතයට දුක කියන දේ ගලාගෙන එනවා. අපේ දැක්ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ වැරදි තැනක නම් අපේ ජීවිතයට දුක කියන එක ගලාගෙන එනවා. ඒක තමයි අපේ කාගේ ජීවිතවල අද තියෙන ඇත්ත. ඒ කියන්නේ ලෙඩවීම ආදී සියලු දුක් අපේ ජීවිතයට ඇති වෙනකොට එයින් මිදෙන්නට අපිට පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ ලෙඩවීම ආදී සියලු දුක් වලින් අපිට නිදහස් වන්නට පුළුවන් කමක් අද දවසේදී නැහැ කියලා කියන්නේ. පිනතුනි ඒකට හේතුව තමයි අපේ දැක්මේ අද දවසේදී යම් වෙනසක් තියෙනවා. ඒ දැක්මේ තියෙන වෙනස්කම නිසා අපේ ජීවිතයට දුක නතර කරගන්න පුළුවන් කමක් නැහැ. අපි උත්තර හොයනවා හැමදාම ප්‍රශ්නවලට අපි උත්තර හොයනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ යම්කිසි ප්‍රශ්නයකට අපි උත්තරයක් හොයන එක. හැබැයි අපි ඒ උත්තර සපේන අවසාන මොහොත වෙනකන් අපි උත්තර සපේන අන්තිම තැන වෙනකන් අපිට පුළුවන්කම තියෙනවා ඒක යටපත් කරගෙන ඉන්නට. නමුත් මොනම අවස්ථාවක හෝ ඒක ස්මතු වෙලා වසා දැමීමකට ලක් කරනවා. එනිසා පින්නතුනි අපි අද දවසේදී බුද්ධිමත් විය යුතුයි. අපේ ජීවිතය මීට වඩා යථාර්ථයක් ගවේෂණය කරන දෙයක් බවට පත් කරගන්නට. ඒ කියන්නේ ජීවිතයේ අර්ථය බවට පත් වෙන්නේ අපිට අද ආදර්ශ සපේන නැතිනම් අද අපිට බැලූතෙක් මාන එක පෙනෙන ලෝකයේ තුල
ජීවත් වෙන පුද්ගලයන් සපයාගත් මාර්ග හෝ ප්‍රතිපදාත් තුළ රැඳී සිටීම කියන තැන නෙමෙයි. එතනින් ඉක්මවා ගිහිල්ලා එතන රැඳෙන්නේ නැතුව අපි ඔවුන්ට ලබා ගන්නට බැරි වුණ සැනසීම බුදුරජාණන් වහන්සේ ලබාගත් අවබෝධ කරගත් ශ්‍රාවක සංඝයා අවබෝධ කරගත් ඒ ප්‍රතිපදාවට අපි ප්‍රවේශයක් ලබා ගන්නට අවශ්‍යයි. මම හිතනවා මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්වන්නේ ඒ ප්‍රධාන පරමාර්ථය චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කිරීම කියන දේ මූලික කරගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට ලංවීමෙහි නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට ප්‍රවේශයක් සලසා ගැනීමක් විදිහට සිදු කෙරෙන සිදුවන වැඩසටහනක් ඇටියටයි අපි මේ වැඩසටහන දකින්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මූලික දර්ශනය පිළිබඳව අද දවසේදී අපි විමසා බැලීම වටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට කතා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කතා කරනකොට මුලින්ම කතා කළේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව. ඒකට කියනවා දුක්ඛේ ඥානං කියලා. දුක පිළිබඳව තියෙන නුවණක්. දුක කියන්නේ විඳීමක් නෙමෙයි. දුක පිළිබඳව තියෙන නුවණක් ගැනයි බුදුරජාණන් වහන්සේ කතා කළේ. දුක පිළිබඳව තියෙන නුවණක් ගැන. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපි දුක විඳින විදිහක් තියෙනවා. මොනවද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අපියේහි සංපයෝගෝ දුක්ඛෝ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. මේ දුක අපි විඳින දුක. ඉපදීම, ලෙඩවීම, මරණය, මහලු බව, අකමැති දේවල් නොලැබීම, කැමැති දේ කැමැති අයගෙන් වෙන් වෙන්නට වීම, අකමැති අය හා එක්වන්නට සිදුවීම, මේ আদি සියලුම දේවල් පිනතුනි දුක. අපි ඒවා වේදනාත්මකව හඳුනා ගන්නවා. කායික වශයෙන් විඳිනවා, මානසික වශයෙන් විඳිනවා. ඒකට කියනවා දුක්ඛ සහ දෝමනස. ඒ කියන්නේ කායික වශයෙන් විඳින දේ දුක, මානසික වශයෙන් විඳින දේට කියනවා දෝමනස්සය. දැන් දුක්ඛේ ඥානං කියලා කිව්වේ දුක පිළිබඳව අවබෝධ කරගන්නට කියලා කිව්වේ අපිට ඔය කියපු දුක්ඛ වේදනාව විතරක් නෙමෙයි. ඒ කියන්නේ කායික සහ මානසික වශයෙන් ඇති කරගත්ත දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ දුක. අපිට බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරු දුක්ඛ ආර්ය සත්‍යයක් පිළිබඳව දේශනා කළා. ඒ දුක්ඛ ආර්ය සත්‍ය ඇතුලේ ඔය දුක කියලා කියන්නේ නැතිනම් අපි විඳින දේ එක පුංචි කොටසක් විතරයි. ඒකට තව මහා විශාල වපසරියක් අයිති වෙනවා. කොටිම කියනවා නම් අද අපි ජීවත් වෙන්නේ දුක තුල කියන පණිවිඩය එකකින් කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ ටිකක් ප්‍රඥා සම්පන්න විය යුතුයි ඒ දුක කුමක්ද කියන දේ අවබෝධ කරන්නට. දැන් අපි දන්නවානේ දුක්ඛේ ඥානං කියනකොට කෙනෙක් දුක දුක්ඛාරය සත්‍ය අවබෝධ කළා නම් ඔහු සමුදයක් දන්න, ඔහු නිරෝධයක් දන්න, ඔහු මාර්ගයේ වඩපු කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැතිනම් ඔහු ධර්ම අවබෝධය කළ පුද්ගලෙක්. කෙනෙක් දුක්ඛ අවබෝධ කළා. දැන් දුකක් විඳිනකොට ඒක දුකයි කියන්න අපිට තේරෙනවා. අපි දන්නවා. හැබැයි අපි දැනගත්තට අපි කවුරුත් දුකෙන් මිදලා නැහැ. අපි විතරක් නෙමෙයි අන්‍යාගමික කෙනෙක් වුණත් යටත් පිරිසෙන් තිරසංගත සතෙක් වුණත් ඔහුගේ ජීවිතයට පැමිණෙන දුක හඳුනනවා. දුක්ඛ වේදනාව පිළිබඳ ඔහු දන්නවා. හැබැයි මේ දැන ගැනීම පමණක් දුක්ඛ ආර්ය සත්‍ය නැතිනම් දුක්ඛේ ඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. එතකොට මේ දුක පිළිබඳව පවත්නා ප්‍රඥාව කුමන ආකාරයකින් විය යුතුද කියන එක අපි මෙතනදී විමසා බැලිය යුතු වෙනවා. මොනවද බුදුරජාණන් වහන්සේ අපිට දුක පිළිබඳව දේශනා කළේ? අපිට පෙන්වුවා සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැකෙවින් කියනවා නම් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. අපිට දැනෙන්නේ කායික මානසික දුක. වේදනාත්මකව අපි හඳුනාගන්නේ කායික මානසික දුක. ඔබේ ජීවිතයේ දිහාවට ඔබ හැරිලා බැලුවොත් අපිට පේනවා අපේ ජීවිතයේ තියෙන දුක මොකක්ද කියලා. ඒක වේදනාත්මක දුක. අපි උත්තර හොයන්නේ අන්න ඔය වේදනාත්මක දුක නැති කරන්නේ කොහොමද කියලා. අතීතයේ තිබුණ, වර්තමානයේ විඳින්නට වන, අනාගතයට පැමිණේයි අප කල්පනා කරන ඒ දුකෙන් මිදෙන්නට උත්තරයක් තමයි අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඔය වේදනාත්මක දුක නැති කරන්න ක්‍රමවේදයක්. ඒකේ ක්‍රමවේදය කල්පනා කරන කෙනෙකුට තමයි ඔය දුකේ ඇතිවීම පිළිබඳව කල්පනා කරනකොට යාට ඔය දුකේ තියෙන අර සංක්ෂිප්ත අර්ථය, එමත් නැතිනම් දුකේ තියෙන අර ගැඹුරු සියුම් අර්ථය ඔහුට ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවකින් පමණයි. ඒ කියන්නේ නුවණින් පමණයි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ස්කන්ධ ධර්ම පංච උපාදානස්කන්ධ ධර්මතා ටික තමයි සැකෙවීම කියනවා නම් දුක කියලා.
එතකොට යම් කිසි දෙයක් දුකයි කියලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ යම් කිසි පදනමක් මත පිහිටා. දුකයි කියලා දේශනා කරන්නේ යම් කිසි පදනමක් මත පිහිටා. මොකක්ද ඒ පදනම? ඒ පදනම තමයි යම් කිසි දෙයක් හේතු නිසා හට ගන්නවා නම් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් අන්න ඒ බඳු දේවල් පින්නතුනේ අපිට අවශ්‍ය විදිහට පවත්වන්නට ලෝකෙ තුල පුළුවන්කමක් ඇත්තේ නැහැ. යම් කිසි දෙයක් ලෝකයේ තුල හේතු නිසා සකස් වෙනවා නම් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් අන්න ඒ බඳු දේ අපිට ඕන කරන උවමනා විදිහට ලෝකෙ තුල පවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අන්න ඒ බඳු දේ බුදුරජාණන් වහන්සේ දැක්කා දුකයි කියලා. ඒ මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටික. අපි කියනවා පංච උපාදානස්කන්ධය කියලා. තව විදිහකින් කතා කළොත් මේ අපේ ජීවිතය. ඉතින් මම හිතනවා මෙතන ආධුනික අපේ තරුණ පිරිසක් සම්බන්ධ වෙන නිසා මේ කාරණාව ඔබේ ජීවිතයට සමීප වෙන විදිහට බොහොම සරල තැනක ඉඳලා කතා කරන්නට. එතකොට මේ දුක කියලා බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ටිකක් පංච උපාදානස්කන්ධයක් කියලා පෙන්නුවේ අපේ ජීවිතයම දුකක් හැටියට. ඒකෙන් හිතන්න එපා දුක් වේදනාව කියලා. අපි මුලින්ම කිව්වා දුක කියලා බුදුසසුන තුල කතා කරන මාතෘකාවේ දුක් වේදනාව එක කොටසක් විතරයි කියලා. හැබැයි දුක කියලා බුදුරජාණන් වහන්සේ සෑම තැනකම හඳුන්වන්නේ සෑම තැනකදීම අර්ථ ගන්නවන්නේ ඔය කියන වේදනාව පමණක් නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය කියන වචනය ඇතුලේ ඔය දුක් වේදනාව එක කුංචි කොටසක් විතරයි. ඒ නිසා අපි දුක හඳුනාගත යුත්තේ වේදනාවකට වඩා දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙන දෙයක් හැටියට. ඒ කියන්නේ ඒක ඇතැම් විට වේදනාව නැති වුණත් ඒක දුක්ඛ ලක්ෂණයන්ගෙන් හෙබි. සැප වේදනාව දුකයි කියන්න පුළුවන් පරයයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒකේ පදනම තමයි මම ඔබට සිහිපත් කළේ යම් කිසි දෙයක් හේතු නිසා සකස් වෙනවා නම් හේතු නැති වෙනකොට ඒ නැති වෙන දේ දුක්ඛ ලක්ෂණයකින් හෙබි. ඒක වේදනාවකින් අපිට නොදැනෙන්නට පුළුවන්. හැබැයි ඒක දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි. ඒක තමයි අපි නුවණින් අවබෝධ කරගත යුතුයි, ප්‍රඥාවෙන් අපි ඒක දැකිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. දැන් මේ දුක්ඛාරය සත්‍ය ප්‍රතිවේද කරනකොට අපි දැනගන්නට ඕනේ කොහොමද මේක දුකක් බවට පත්වන්නේ කියන කාරණාව. පින්තුනේ ඔය දුක කියන රාමුව ඇතුලේ ස්කන්ධ පංචකය ඇතුළත් වෙනවා කියලා කියන්නේ අපේ සමස්ත ජීවිතය. අපි සසර කියලා යමක් කතා කරනවා නම් ඒ සියල්ලම ඇතුළත් කරන්නට පුළුවන් තැනක්. අපි සෑම මොහොතකම දුක පරිහරණය කරනවා. සෑම මොහොතකම දුක පරිහරණය කරනවා කියලා කිව්වේ දැන් අපි හැම වෙලාවකදීම ආයතන පරිහරණය කරනවානේ. ආයතන කියලා කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ දේවල් පරිහරණය කරනවා. එතකොට මෙන්න මේ දේවල් ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරින් කතා කළේ. නැතිනම් මේ ධර්මතා ටික පිළිබඳව තමයි අපිට නුවණ ඇති කරගත යුතු දෙයක් හැටියට අපිට පෙන්වන්නේ. මේ ටික පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා නම් කෙනෙකුට එය ප්‍රමාණවත් දුක පිළිබඳව අවබෝධ කරගන්නට. හේතුව ලෝකය කියලා දෙයක් අපි ගොඩනගා ගත්තා නම් ඒ ලෝකය ගොඩනගාගෙන තියෙන්නේ ඔය ආයතන ටික හරහා. එක්ක ඇහෙන් දකින ලෝකය, එක්ක කනෙන් අහන ශබ්ද ලෝකය, එක්ක නාසයෙන් දැනගන්න ගන්ධ ලෝකය, එක්ක දිවෙන් දැනගන්න රස ලෝකය, නොයසේනම් කයෙන් දැනගන්න ස්පර්ශ ලෝකය, අද දවසේදී මේ ටික අනුසාරයෙන් අපි මනසින් ගොඩනගා ගන්න ලෝකය. ලෝකය කියලා අපි යමක් ඇසුරු කරනවා නම් ඔන්න ඔය ධර්මතා ටික ගැනයි අපිට කතා කරන්න වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා මෙන්න මේ දුක ප්‍රතිවේධ කරගැනීමේදී රූපය පිළිබඳව හොඳට දකින්න. රූපය දුකයි. ඇයි රූපය දුකයි කියලා කිව්වේ? අපි කියව රූපය හේතු නිසා සකස් වෙන දෙයක්. යමක් හේතු නිසා සකස් වෙනවා නම් ඒ නිසානේ දුක කියලා කියන්නේ. ඒ නිසා රූපය දුකයි කියලා කියනවා නම් රූපය දුකක් බවට පත් වෙන පින්තුනේ රූපය හේතු නිසා සකස් වෙන ධර්මයක්. එහෙනම් ඒක හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි රූපයේ තියෙන යථාර්ථය, ඒක තමයි රූපයේ තියෙන ස්වභාවය බවට පත් වෙන්නේ. රූපය කියලා කියන්නේ ඇහැට පේන රූපය ගැන කතා කළොත් වර්ණ රූපය. වර්ණ රූපය කියලා කියන්නේ ඇහැට එන වර්ණ සටහනක් නැතිනම් පැහැ සටහනක්. ඔය ඇහැට එන පැහැ සටහන ඇතුලේ කැමැති ලස්සන දේවල්, අකමැති කැත දේවල්
වටිනා දේවල් නොවටිනා දේවල් ආවෙ නැහනේ. ආලෝකයක් බාහිර වස්තුවකට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකයක් තමයි ඇහැට ගැටුනේ, ඇහැට පතිත උනේ. එතකොට ඒ ආලෝකයේ ඒ වර්ණ සටහන ඇතුලේ හොඳ දේවල් හරි නරක දේවල් හරි අරගෙන ආවෙ නැහැ. ඒක ආවේ එක පාට ටිකක් වර්ණ සටහනක් විදිහට විතරයි. එතකොට ඒකට සාපේක්ෂව ඇහැ පැත්තේ තිබුණා චක්කු ප්‍රසාදයක්. ප්‍රසාදය කියලා කියන්නේ අර වර්ණ සටහන ගෝචර කරගන්න පුළුවන්, ඒ වර්ණ සටහන පතිත වෙන්න පුළුවන් උපවත් බවක්. අපි උදාහරණයක් කිව්වොත් හරියට කණ්ණාඩියක තියෙන උපවත් බව වගේ. ඒ නිසානේ ඒක පැහැ සටහන් අපිට පේන්නේ. අන්න ඒ වගේ මේ ඇහැ පැත්තේ තියෙන උපවත් බවක් තියෙනවා. ඒ උපවත් බව දකින්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා කියන්නේ දැන් අපි ඇහැ කියලා යමක් ගැන කතා කරනවා නම් ඒ ඇහැ නෙමෙයි, ඒක රූපේනේ. ඇහැ කියලා අපි දෙයක් කියනවා නම් ඔය සුදු පාට ඔය හැඩයක් තියෙන දේ ඔය රූපය. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහැ කියලා කතා කරන්නේ ඔය රූපය ගැන නෙමෙයි, ඔය කළු ඉඟිරියාව මැද උකුණු හිසක් තරම් ප්‍රමාණයක පිහිටි ඒ පුංචි තැනක පහළවන ප්‍රසාද රූපය ගැනයි බුදුරජාණන් වහන්සේ ඇස කියලා කතා කළේ. ඒ මට්ටමට තමයි මේ ප්‍රසාදයන්ගේ පතිත වීම සිද්ධ වෙන්නේ, ප්‍රසාදයන්ගේ ගැටීම සිද්ධ වෙන්නේ ඒ මට්ටම්වලදී. එතකොට අර බාහිර රූපයේ චක්කු ප්‍රසාදයට පතිත වුණා කියනකොට ඒ ප්‍රසාදය දන්නෙත් නැහැ, ඇහැට වටිනා දෙයක් ආවා, ඇහැට නොවටින දෙයක් වෙයි පෙනුනේ. ඒ වගේම ඇහැට අම්මා පෙනුණා, තාත්තා පෙනුණා, අපි කැමති කෙනෙක් අකමැති කෙනෙක් පෙනුණා කියලා ඇහැ දන්නෙත් නැහැ. ඒ වගේ මේ ඇහැට ගැටෙනකොට එතන තියෙන ස්වභාවයක් අර රූපය පිළිබඳව දැනගන්නට පුළුවන් හිතක් එතන පහළ වෙනවා. අපි ඒ හිත හඳුන්වනවා ධර්මයේ තුළ චක්කු විඥානය කියලා. ඒ හිතෙන් දැනගන්න බැයි, හිතේ විතක්ක කරන කම, ඒ කියන්නේ හිතන කමක් ඇත්තේ නැහැ. ඒ නිසා හිතේ යමක් විශේෂයෙන් දැනගන්න පුළුවන් කමක් නැහැ. දැනගන්නට පුළුවන්කම තියෙන්නේ අර ඇහැට ගැටුණු රූපය පිළිබඳව පමණයි. එතකොට ඒ රූපය පිළිබඳව දැනගන්නකොට ඔන්න අපි කියනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇසත් නිසා රූපයත් නිසා චක්කු විඥානය හටගත්තා. එතකොට තින්න සංගති පස්සෝ තුන් දෙනෙක් එකතු වුණ තැන ස්පර්ශයයි කියලා කියනවා. දැන් මේක ඉතාම ගැඹුරු අපි තේරුම් ගත යුතු සිද්ධාන්තයක්. අපිට රූපය පෙනුනේ කොහොමද කියලා දැන් අපි කියනවා නම් අපිට පෙනුණු රූපය අර එළියේ තියෙන රූපයයි කියලා අපි ඉන්නේ වැරදි තැනක. හේතුව තමයි අපි කවදාවත් දකින්නේ එළියේ තියෙන රූපය කියනවට වඩා වඩා සුදුසු වෙන්නේ ඇහැට ආපු ආපාතාගම කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ. ඇහැට පතිත වූ රූපය, ඇහැට පතිත වූ වර්ණ සටහන තමයි අපි දැනගන්නේ. එතකොට අපි පේන්නේ රූපයයි කියනවා නම් පේන්නේ රූපය කියන එක වැරදි. ඒකට හේතුව තමයි අපිට පේන රූපය හැමදාම යථාර්ථය නෙමෙයි ලෝකේ. පේන රූපය යථාර්ථය නෙමෙයි. ඇයි පේන රූපය යථාර්ථය නෙමෙයි කියලා කියන්නේ? වෙනතුනි පේන රූපය ඇත්තම රූපේ නම් ඔය තියෙන රූපෙම නම් පේන්නේ. ඔක කෙනකෙනාට වෙනස් වෙන්න බෑනේ. තිරිසංගත සතෙක් දැක්කොත් එයාට එක වෙනස් විදිහකට පේන්න, අපිට එක වෙනස් විදිහකට පේන්න, වර්ණන්දතාවය කියන දෙයක් ලෝකෙ තියෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේ තමයි කවදාවත් පෙනීම කියන දේ අරගෙන බලනකොට දර්ශන කෘත්‍ය කියනකොට පේන්නේ රූපයයි කියලා ඒක අපිට රූපයේ එළියේ තියෙන දෙයක් හැටියට එළියට පමණක් පනවා දෙන්නට පුළුවන් කමක් නැහැ. දැන් මෙතනදී හිතන්නට එපා මේ කියන්නේ එහෙනම් එළියේ මොකුත්ම නැහැ කියලා දෙයක් කියලා. මේ කියන්නේ එළියේ තියනවා හරි නැහැ හරි කියන කතාවක් පිළිබඳ දෙයක් නෙමෙයි. මේක ඇති උනේ කොහොමද කියලා මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි දන්නවා, අපි දකිනවා ලෝකයේ තුල අපිට එළියේ තියෙන දේ නෙමෙයි අපි කවදාවත් දැනගන්නේ. ඒ නිසා තමයි කෙනකෙනාට වෙනස් විදිහට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. මොකක් වෙනස් වෙනකොටද ඒක වෙනස්ව පෙනිලා තියෙන්නේ? ප්‍රසාදය වෙනස් වෙනකොට ප්‍රසාදයට පතිත වෙන රූපය වෙනස් විදිහට අපි දැනගෙන තියෙනවා. එතකොට අපි දැකලා තියෙන්නේ ප්‍රසාදේ හැකියාවන් නෙමෙයිද? අපි දැකලා තියෙන්නේ ප්‍රසාදේ හැකියාවන්. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඔබ මූණ බලන කණ්ණාඩියෙන් මූණ බලනකොට කණ්ණාඩි වර්ග පහකින් විතර ඔබ මූණ බලන්නකො ඔබට මූණවල් පහක් දකින්න බැරි වෙයිද කියලා? එක කණ්ණාඩියකින් මූණ ටිකක් දිගටි, එක කණ්ණාඩියකින් මූණ ටිකක් පළලයි, මේ විදිහට පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. දැන්
මට කියන්නකෝ කොයි කණ්ණාඩිය මූණද ඔබ හිතන්නකෝ හරිම මූණ කියන්නේ කියලා. ඔබට කොයි කණ්ණාඩිය පෙනෙන මූණද කියලා හරිම මූණ කියන එක කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි බැරි? දර්පණතලයේ වෙනස් වෙනකොට පේන රූපේ වෙනස් වෙලා නම් අපි කොහොමද දන්නේ අපේ මූණ හරිම මූණ කෝකද කියලා? එනිසා එහෙම කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේ තමයි රූපයේ ස්වභාවය ප්‍රසාදයේ වෙනස් වෙනකොට අපිට ඒක වෙනස්ව පෙනිලා තියෙනවා. ප්‍රසාද වෙනස් වෙනකොට රූපේ වෙනස් විදිහට පෙනලා තියෙනවා. ඒ නිසා පේන්නේ රූපයයි කියලා ඒක රූපයට නැවත පවරා දෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම ওই රූපය නැත්තම් රූපය ඇහැට ගැටීමක් වෙන්නේ නැත්තම් අපිට ඇහැගෙන දැනගන්න පුළුවන් වෙයිද? රූපයක් ඇහැට ගැටෙන්නේ නැත්තම් අපිට ඇහැගෙන දැනගන්න පුළුවන් කමක් තියෙයිද? කිසිම රූපයක් ඇහැට ගැටෙන්නේ නැත්තම් අපිට ඒ කිසිම අවස්ථාවක රූපය පිළිබඳව දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට ඇහැ ගැන දැනුමක් ඇත්තේ නැහැ. රූපය ගැන දැනගන්න පුළුවන් කමකුත් නැහැ. ඇහැ ගැන දැනගන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි? ඇස තියෙනවා කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්කම තියෙන. ඇස තියෙනවා කියලා අපිට පේන්නේ පිනතුනේ ඇහැට රූපය ගැටෙනකොට පමණයි. ඇහැට රූපේ ස්පර්ශ වෙනකොට. එතකොට දැන් ඔන්න ඇහැට රූපයේ ගැටුණත් අපිට දැනගන්න හිත එතන යෙදෙන්නේ නැත්තම් ඒක හිතේ දැනගන්න බවක් එතන නැත්තම් අපිට තේරෙනවද මෙහෙම දෙයක් දැක්කා කියලා? අපිට දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපිට පෙනීම කියන සිදුවීම ගොඩනගන්නට කරුණු තුනක් ප්‍රධාන වශයෙන්ම වැය වෙනවා. පෙනීම කියන දේ ගොඩනගන්නට කරුණු තුනක් වැය වෙනවා. මොනවාද? ඇස, රූපය, චක්කු විඥානය. අවිද්‍යාවන ඇස රූපය සිත. එතකොට මෙන්න මේ තුන් දෙනාගේ එකතු වුණ තැනක අපි කියනවා දර්ශන කෘත්‍ය සිද්ධ වුණා කියලා. අපි ඇහැ තියෙනවා කියලා කතා කරනවා නම් මේ තුන් දෙනෙක්ගේ එකතු වුණ තැනක, අපි රූප තියෙනවා කියලා කතා කරනවා නම් මේ තුන් දෙනෙක්ගේ එකතුව තියෙන තැනක, අපි හිත කියලා කතා කරනවා නම් මේ මොහොතේදී ඒ ඔය තුන් දෙනෙක්ගේ එකතු වුණ තැනක. ඔය එකක් එකක්වත් නැති වුණොත් අපිට ඕක පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් ඔකනේ අපිට රූපයක් පේනවා කියලා කියන කතාවේ ඇත්ත කතාව. අපිට පුළුවන්ද එකම රූපය දෙපාරක් දකින්න? එකම රූපය දෙපාරක් දකින්න පුළුවන්ද? ඇහැට එකම වර්ණ සටහන දෙපාරක් දකින්න පුළුවන්ද? වෙනතුනේ අපිට එකම වර්ණ සටහන දෙපාරක් දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි? මීට පෙර ආපු පාට ටික නෙමෙයි ඇහැට ආපහු එන්නේ, ආපහු අලුතෙන් වර්ණ සටහනක් එන්නේ. ඒ වගේ මේ වර්ණ සටහන ගෝචර කරගත්ත ප්‍රසාද රූප නෙමෙයි ආපහු තියෙන්නේ, අලුතෙන්ම ප්‍රසාද රූප ටික. කලින් හටගත්ත හිත නෙමෙයි හටගන්නේ, අලුතෙන්ම හිතක්. එතකොට අලුතෙන්ම හේතු ටික සකස් වෙලා තියෙන. දැන් පුළුවන් අර කලින් තිබුණ ඵලයේ ගොඩ නැගෙන්න. හේතු ටික අලුතෙන් නම් සකස් වෙන්නේ, අලුතෙන්ම ඵලයක් උපදිනවා මිසක කලින් තිබුණ එක දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අලුතෙන්ම විතරයි අපිට අලුතෙන්ම දර්ශන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ. අලුතෙන්ම අපි කියන රූපයක් වෙනවා කියලා. හැබැයි ඒ රූපේ කලින් තිබුණ එක නෙමෙයි. ඕක තමයි අපේ ජීවිතයේ රූප දකිනවා කියන තැනක ක්ෂණයක් තුළ එක මොහොතින් මොහොත සිදුවන සිදුවීම. හැබැයි අන්න ඔය වගේ සිදුවීමක් ඇති තැනක අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අපිට වෙලා තියෙන පින්නතුනේ මේ ඔක්කොම එකතු කරලා අරගෙන මේ ඔක්කොම එක විදිහට අපි තියෙනවා කියලා ග්‍රහණය කරගත්ත කමක් අපි මනසින් කරලා ඒ තියෙන දේ බාහිර ලෝකයට පවරා දීමක් අපි සිද්ධ කරලා තියෙනවා. එළියේ බාහිර ලෝකයට පවරා දීමක් අපි සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ පවරා දීම කොතෙක් දුරට සාධාරණද කියන එක පිළිබඳව තමයි අපි බලන්න ඕනේ. අන්න ඒක බලනකොට අපිට පේනවා අවිද්‍යාව කියන එකේ තරම, අවිද්‍යාව කියන එකේ ලක්ෂණය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් රූපය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණ දෙයක්. මම හිතනවා ඔබට ඒ කාරණාව පැහැදිලි කියලා. ඇස කියන එක ඒ රූපේ ගෝචර කරගත්ත ඇහැ. ඒක රූපේ නැතුව ඇහැගෙන කතා කරන්න බෑ. ඇහැ නැතුව රූපේ ගැන කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට මෙන්න මේ ටික මේ හේතු නිසා සකස් වුණ දෙයක්. ඒ වගේම හේතු නැති වෙනකොට මේ ධර්මයේ නැති වෙලා යනවා. එතකොට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන මෙන්න මේ ධර්මතා ටික ඇති කල්හි අපිට පේනවා ඊයේ දැකපු කෙනා අද දකින්න පුළුවන් කියලා. ඊයේ දැකපු කෙනා අද දකින්න පුළුවන් කියලා.
ඇත්තටම ඊයේ දැකපු කෙනා අපිට අද දකින්න පුළුවන්ද? එහෙම නැතිනම් අපිට ඇහැට අලුතෙන්ම අර විදිහේ කරුණු ටිකක් එකතු වෙන තැනක අපි මනසින් ඊයේ දැකපු කෙනා කියලා අපි අලුතෙන් රැවටීමක් කරගන්නවද කියන එක ගැන අපිට දකින්න පුළුවන් නම් අපිට පේනවා අර සංකත ධර්මයක් පිළිබඳව හේතු නිසා සකස් වෙච්ච දේ පේනවා. ඒ ධර්මයේ පිළිබඳව අපි ඇති කරගන්න ඊයේ දැකපු කෙනා කියලා අපි ඇති කරගන්න වැරදි මතය අපිට පේනවා. ඊයේ දැකපු කෙනා කියලා අපි ඇති කරගන්න වැරදි මතය අපට පේනවා. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපිට පේනවනේ. ඒ කියන්නේ පවතින යථාර්ථය තමයි අර මොහොතින් මොහොත ඒ ඒ ධර්මයන් හටගෙන නිරුද්ධ වෙනකම. හැබැයි අපිට එක දිගට තියෙන දෙයක් පේනවා. ඒක හරියට ඔබේ ඇහැට යන වාහ පාරේ යන වේගෙන් යන වාහනයක් දකින්න පුළුවන් වගේ. කොයි වෙලාවකවත් එකම වස්තුව තැන් දෙකක තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කොයි වෙලාවකවත් ඔබට යන වාහනේ දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔබ එක මොහොතකට දකින්නේ එක තැනක තියෙන රූපය විතරයි. නැතිනම් අපි වාහනය කියලා මේ උදාහරණය අපි කතා කළොත් එහෙම එක තැනක තියෙන වාහනේ විතරයි ඔබට දකින්න පුළුවන් කම තියෙන්නේ. නමුත් මේක වේගෙන් ඔබේ මනසින් ඇසුරු කරනකොට මේ නිමිති ටික ඔසවා දෙනකොට ඔබට පේන වාහනේ යන වාහනේ ඔබ දකිනවා වගේ. හැබැයි යන වාහනයක් ඔබ කවදාවත් ඇහැට දැක්කේ නැහැ. ඒක හරියට අර ෆොටෝ ටිකක් වේගෙන් ප්ලේ කරා වගේ දෙයක්. එතකොට අපිට පේනවා වාහනේ කියන එක යන වාහනේ දකින්න බැරි වුණ එක තැනක තියෙන දේ විතරයි පෙනුනේ වගේ අපි හැමදාම දැකලා තියෙන එක මොහොතක පවතින රූපයක් විතරයි. ඒ රූපය ඒ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒ රූපේ ඒ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒ ඇහැ රූපේ නිරුද්ධ වෙනවා කියලා කියනවා නම් ඒ ඒ මොහොතේ හටගෙන ඇස ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඇහැත් හටගෙන නිරුද්ධ වෙන දෙයක්. චක්කු විඥානයත් හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. එතකොට මෙන්න මේ ධර්මතාවයන් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම් අන්න ඒ දේවල් වලට කියනවා අපි සංකත ධර්ම කියලා. ඇයි සංකත ධර්ම කියලා කියන්නේ? මේ ටික හේතු නිසා සකස් වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. නැති වෙනකොට අර පෙනීම කියන දේ තියෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් අපිට ඇහැ කියන දේ උපදින්නේ ඇයි? හේතු ටිකක් නිසා. මොනවාද හේතු ටික? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ හේතු ටික. ඇහැක් උපදින්නේ හේතු ටිකක් නිසා. ඒ කියන්නේ අවිද්‍යාව, තණ්හා, කර්ම කියන ටික අපි ප්‍රතිසන්දියකට, මෞකසකට විඥානයේ බැසගෙන මේ කය ඇසුරු කරගෙන සිත පවතින නිසා තමයි නැවත නැවත ප්‍රසාද රූප උපදවන්නේ. ආහාර කියලා කියන්නේ අපි කන බොන ආහාරය තුලින් ගන්න ඕජාමය සාරය. ඒ ඕජාමය සාරය තුලින් තමයි ප්‍රසාද රූප අපහ උපදවන්නේ. එතකොට මෙන්න මේ ටික තුලින් තමයි ඇහැ උපදවලා තියෙන්නේ. අද ඔබ කර්මය වෙනස් කළොත් ඔබට පේන දේ වෙනස් වෙනවා. අද කර්මය වෙනස් කළොත් ඔබට පේන දේ වෙනස් වෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. අර උදාහරණයක් හැටියට අපි නිතර මතක් කරන දෙයක් තමයි මිලක්කතිස්සගේ කතාවේදී මිලක්කතිස්ස වැද්දා පැටවු හම් ලැබෙන්නට හිටපු මුවදෙනක් මරාගෙන කෑවා. එතකොට ඒ ඒ කර්මය මොනතරම් බලවත් වුණාද කියනවා නම් ඔහුගේ ප්‍රසාද ඒ මොහොතේදී වෙනස් වුණා. ඔහුට වතුර පේන්නේ නැතුව ගියා. මහ පිපාසයක් දැනුණා. කොච්චර බොන්න කියලා වතුර ගත්තත් ඔහුට වතුර පේන්නේ නැහැ. එතකොට දැන් ඇත්තටම කතාව ගත්තොත් වතුර නැතුව නෙමෙයි, ඒ කියන්නේ ඔහුට වතුර නොපෙනෙන තත්ත්වයටපත් වුණා. ඒ ප්‍රසාද රූපේ තත්ත්වයටපත් වුණා. අර ප්‍රේතයන්ගේ කතාවල තියෙන්නේ මහා ගංගා ගලනවා පේනවා. ඇත්තට ඈත ඉඳලා බලනකොට ලං වෙනකොට ඒක ඔවුන්ට දැනෙන්නේ නැහැ, ස්පර්ශ වෙන්නේ නැහැ, පේන්නේ නැතුව යනවා. බහැලා බලනකොට ඒක පේන්නේ නැතුව යනවා. ඒකට ඒ වගේ තත්ත්වයන් නිර්මාණය වෙන්නේ ඇයි? කර්මය නිසා ප්‍රසාද වෙනස් වෙනකොට ඒක වෙනස් විදිහේ ලෝකයක් යාට භුක්ති විඳින්න වෙනවා. ඉතින් කෙනෙක් ජීවමාන ප්‍රේතෙක් බවට පත් වෙන්න නම් ඔහුගේ ප්‍රසාද වෙනස් වීමෙන් පුළුවන්කම තියෙනවා. එනිසා දැන් අපි දකිනවා ප්‍රසාද රූපවල ස්වභාවය. එතකොට ඒක ඇහැ උපදවන්නේ අර පෙර අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික නිසා. වර්තමාන ආහාර ප්‍රත්‍යත් උපයෝගී කරගෙන ඇහැ හදනවා. මේ ඇහැ හදන නිසානේ රූපේ පේන්නේ. එනිසා රූපේට හේතු ටිකත් ඒ හේතු ටික හැටියටම දක්වනවා. එතකොට මෙන්න මේ විදිහේ හේතු ටික නිසා යම් ඵලයක් ගොඩනගනකොට අන්න ඒ නිසා තමයි අපිට දර්ශන කෘත්‍ය කියලා යමක් සිද්ධ වෙලා තින්නේ. නැතිනම් පෙනීම කියලා දෙයක් ඇති වෙලා තියෙන්නේ. දැන් ওই හේතු නිසා සකස් වුණ පෙනීම අපි පවරා දෙනවා නම් රූපයයි පෙනෙන්නේ කියලා අපි ඉන්නේ වැරදි තැනක.
අපි කියනවා නම් ඇහැට ඒත් ඉන්නේ වැරදි තැනක අපි කියනවා නම් නෑ එළිය මොකුත්ම නෑ හිත විතරයි කියලා ඒත් ඉන්නේ අපි වැරදි තැනක ඒ නිසා අපි දකින්නට ඕනේ මේ තුන් දෙනෙකුගේ එකතු ඇති කල්හි හටගත් දෙයක් මේ තුන් දෙනාගේ එකතු නැති වෙලා යනකොට නැති වෙලා යනවා කියන ලක්ෂණය අපි තේරුම් ගන්නට අවශ්‍යයි එතකොට මෙන්න මේ හේතුඵල ධමයක් අපි දකිනකොට දැන් අපිට බැරි වෙන දෙයක් කරන්න මොනවද බැරි වෙන්නේ අපි අර ලෝකයේ තුල දැන් අපි හිතාගෙන ඉන්න දේවල් තියෙනවානේ අපි කැමති දේවල් අකමැති දේවල් තියෙනවා කියලා. එතකොට මේ කැමති අකමැති දේවල් බොරුවක් බවට පත් වෙනවා. ඇයි මේ දේවල් අපිට පේන්නේ නැහැ රූපේ පැත්තේ තියෙනවා කියලා. අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්න දර්ශනය අනුව අපිට පේන්නේ කැමති දේ රූපය ඇතුලේ තියෙනවා කියලා. ඒ නිසා තමයි අපි රූපේ බලලා සතුට වෙන්න හදන්නේ. හැබැයි රූපේ බලලා රූපේ පැත්තේ තියෙන දේ නිසා නෙමෙයි ඇත්තටම සතුට උපදින්නේ. අපිට සතුට උපදින්නේ වෙනම අපි ඇති කරගන්න අවිද්‍යාව පැත්තෙන් ඇති කරගන්න කර්ම කෙලස් ටිකක් පැත්තෙන් තමයි අපිට සතුටක් උපදින්නේ. එහෙම නැත්නම් අපිට රූපේ තුල තිබිලා එනවනේ මේ කාරීට අලියා අnder කනවා වගේ වැඩක් නේ. එතකොට ඒ රළු ආහාරයක් ගන්නකොට ඔහුගේ කට තුවාල වෙලා එන රුධිරයත් එක්ක එන රසය ඔහු හිතනවා අර දේ නිසා එන දෙයක් කියලා. අන්න ඒ වගේ අපි හිතනවා රූපේ තුල තියෙන දෙයක් කියලා. හැබැයි කොයි වෙලාවකවත් රූපේ තුල නෙමෙයි අපි බලාපොරොත්තු වෙන සැප සතුට තියෙන්නේ සංකල්පේ තුල. හිතේ උපද්ද ගන්න සංකල්පේ තුල. ඒ නිසා තමයි සංකල්පේ වෙනස් වෙනකොට පේන දේ වෙනස් වෙලා තියෙන්නේ. අපි කෙනෙක් පිළිබඳව බොහොම ආදරෙන් අපි බොහොම කැමැත්තෙන් ඉන්නකොට ඒ සංකල්පය නිසා අපි අද රැවටෙනවා ඒ කෙනා හොඳ නිසා නැතිනම් ඒ කෙනාටයි අපි කැමති කියලා. හැබැයි ඒ සංකල්පය වෙනස් වුණොත් මොකද වෙන්නේ? වෙනස් වුණොත් අපිට ඒ කෙනා නරක කෙනෙක් විදිහට පේනවා. හැබැයි ඒ රූපය හැට පේන රූපේ කවදාවත් හොඳ හෝ නරක උනේ නැහැ. අපි ඒ හොඳ හෝ නරක කියන දේ පිළිබඳව අපි ඇති කරගත්ත සංකල්පය අනුව අපිට ඒ රූපේ පෙනිලා තියෙනවා කැමති හෝ අකමැති වෙන්න පුළුවන් හොඳ නරක දෙයක් විදිහට. අන්න එතන ඉඳලා තමයි ලෝකේ අපි දුක වේදනාවක් විදිහට උරුම කරගන්නේ. සංකල්පය බාහිර වස්තුවේ තියෙන දෙයක් හැටියට කල්පනා කරන මොඩකම නිසා. හිතේ ඇති කරගන්න සංකල්පේ බාහිර වස්තුවේ තියෙනවා කියලා අපි හිතනවා. වටිනාකම එළියේ රූපේ තියෙනවා කියලා හිතන නිසා තමයි අපි ඒකට කැමති වෙන්නේ. කැමති වෙනකොට මොකද වෙන්නේ? නැති වෙලා යන රූපේ නැති වෙලා යනවා. අපිට පේන්නේ වටිනා දෙයක් නැති වෙනවා. ඒකට ජීවිතේට දුක ගලාගෙන එනවා. දැන් මම මෙහෙම කිව්ව මරණය කියලා ධර්මයක් තියෙනවා. ඒ වගේම මරණය කියලා දුකක් තියෙනවා. මරණය කියන ධර්මයේ තමයි හටගත්ත හැමදේම ඉතුරු නැතුව නැති වෙලා යන එක. ඒක මරණ ධර්මයක්. මරණ දුක බවටපත් වෙන්නේ ඔබ කැමති ප්‍රේමනාප පුද්ගලයෝ මරණයටපත් වෙනකොට ඔබේ ජීවිතයට දුක ගලාගෙන එන්නේ. ඔබට අඬන්න වැළපෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි මරණ දුක. අපි කොච්චර කිව්වත් එයා මැරුණ නිසායි මට දුක ආවේ කියලා ඇත්තම කතාව කිව්වොත් මැරුණ නිසා නෙමෙයි දුක එන්නේ. දුක එන්නේ ඔබ මනසින් දුක නිර්මාණය කරගන්න නිසා. එහෙම නැතිනම් ඔබ සංකල්ප තුළින් ඒක හොඳ කෙනෙක් දැන් මැරුණ කියන දේ උපද්ද ගන්න නිසා තමයි ඔබට දුක එන්නේ. ඒ නිසා කෙනෙකුගේ මරණය හමුවේ ඔහුත් එක්ක ළඟින්ම හිටපු අයට, ඔහුට යම් තරමක් දුරින් හිටපු අයට, ඔහු නොදන්න අයට එක සමාන දුකක් දැනෙන්නේ නැහැ. මරණය නිසා දුක වෙනවා නම් කාටත් දුක එකක් වෙන්න ඕනේ. හැබැයි කෙනකෙනාගේ සංකල්පය අනුව දුක වෙනස් වෙන නිසා එකම මරණ ධර්මයක් හමුවේ පුද්ගලයෝ තුන් දෙනෙකුට දුක් තුනක් පැමිණෙනවා. එහෙනම් අපිට මරණ දුකෙන් අද නිදහස් වෙන්න බෑද? පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? නොමැරින් එකට වඩා සංකල්පය වෙනස් කරගත්තොත් මරණ ධර්මයේ පුද්ගලයෙකුගේ කරගෙන ජීවත් වෙන මෝඩකම අයින් කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මරණ දුකෙන් නිදහස් වෙන්න. අන්න ඒකට තමයි අපිට මේ සංකත ලක්ෂණ ටික එහෙම නැතිනම් ඔය ආයතන ධර්ම ගැන ප්‍රතිවේධ කරන්න කියලා කිව්වේ. එහෙමත් නැතිනම් දුක අවබෝධ කරන්න දුක්ඛ ආර්ය සත්‍ය දකින්න කියලා අපිට දේශනා කළේ ඒකට. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය අපි ප්‍රතිවේධ කරගන්නට යනකොට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අපි නුවණින් සම්මර්ෂණය කරනකොට නුවණින් මෙනෙහි කරනකොට අපට පෙනෙනවා යම් කිසි කෙනෙකුට දුක කියන දේ මේ විදිහට උපද්දන්න සංකල්පයේ හේතු වෙලා තියෙනවා. සංකල්ප මේ වශයෙන් ඇති කරගත්ත බැඳීම කැමැත්ත හේතු වෙලා තියෙනවා. ඒ කැමැත්ත යා උපද්දගෙන තියෙන්නේ මෙන්න මේ වගේ අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක. ඒ ධර්මයේ පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසායි ඔහු මේ විදිහේ දෙයක් ගොඩනගාගෙන තියෙන්නේ කියන එක අපිට නුවණින් දකින්න පුළුවන්. ඒ කියන්නේ සංකල්පයයි අර යථාර්ථයයි දෙකක් කරගන්න පුළුවන්.
අන්න එතකොට අපිට මේ සංකල්පේ පවත්වන්න තැනක් හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ලෝකයේ තුල තියෙන දේවල් ඒ විදිහටම ඇලිය යුතු දේවල් තියෙනකොට අපි දුක නැතු ඉන්න තැනක් ගැන නෙමෙයි. ලෝකේ තියෙනකොට දුක නැති කරන ක්‍රමයක් ගැනත් නෙමෙයි. ওই දුක ඇති වෙන්න තැනක් නැති කරන දෙයක් ගැන. ওই මුළු ලෝකෙම අපි අතහැරලා දාලා ගියත් වස්තු විදිහට ඕවා දමලා පැත්තකට විසි කරන්න හැදුවත් අපිට ලෝකේ ඇති බවට හම්බෙනවා නම් පින්නතුනේ අපිට උපදින්න හේතු ටික තියෙනවම තමයි. එනිසා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරනකොට අපිට පරිවර්චනය ගැන කතා කිරීමේදී අපිට ඒක කරන්නට පුළුවන් බාහිර වස්තු ඉවත් කිරීම තුළින් නෙමෙයි. හැබැයි අපිට ලෝකය නැති කරන්න නැතුව දුක නැති කරන්න පුළුවන් කමකුත් නැහැ. ලෝකේ නැති කරනවා කියලා නැති කරන්න තියෙන එළිය තියෙන දේවලුත් නෙමෙයි. අපි නැති කරන්න ඕනේ අපි ඔය කැමැති අකමැති දේවල් තියනවා කියලා අපි හිතාගෙන ඉන්න සංකල්පය එළියේ බාහිර තියෙන රූප වෙත අපි ප්‍රක්ෂේපණය කරන කම, ඒ දේවල් මතට අපි පතිත කරන කම අපි අයින් කරන්නට ඕනේ. මොකද අපි අද අපි ඔය විඳින චිත්‍රපටි ලෝකේ, ඒ කියන්නේ අපි මෙහෙ සංකල්පමය වශයෙන් හදාගන්න චිත්‍රපටිනේ අපි කවුරුත් විඳින්නේ, කෙනකෙනා ජීවත් වෙන්නේ චිත්‍රපටි ලෝකයක් ඇතුලේ. එතකොට අපි මට දුකයි කියලා අපි දුක් වෙනවා අඬනවා. ඒක තමන්ගේ හිතේම පවතින සංකල්පයක්, තමන් උපාද්දගත්ත තමන් දැනගත්ත විදිහ අනුව තමන් ඒ දුක විඳිනවා. කෙනෙක් සතුට වෙනවා තමන්ගේ අපි ලෝකයක් ඇසුරු කරනවා කියලා ඔබ මනෝවිඤ්ඤාණය නැමැති ටැංකිය ඇතුලෙන් ඒක පොඩ්ඩක්වත් එළියට ගිහිල්ලා නැහැ. එතකොට අපි ජීවිතය තුළ හැමදාම අපි රැඳිලා තියෙන එකම තැන තමයි මේ මනෝවිඤ්ඤාණය නැමැති මේ රාමුව ඇතුලේ, මනෝවිඤ්ඤාණය නැමැති මේ සීමාව ඇතුලේ අපි හැමදාම රැඳිලා තියෙනවා. ඒ නිසා මනෝවිඤ්ඤාණය නැමැති සීමාව ඇතුලේ සීමා වෙලා එක තැනකට කොටු වෙලා ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ මේක නෙමෙයි කළ යුතු ක්‍රමවේදයේ බවටපත් වෙන්නේ, අපිට වැඩි යථාර්ථයක් දැකිය යුතුයි කියලා. අන්න එතකොට තමයි අපිට පෙන්වුවේ අපේ මේ සංකල්පමය වශයෙන් ඇති කරගන්න කැමැත්ත අපි ප්‍රක්ෂේපණය නොකළ යුතුයි බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වෙත. ඇයි? එබඳු දේවල් වල යථාර්ථය තමයි අපි කතා කළේ ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට මේ ධර්ම එබඳු ධර්මතා ටිකක් ඇති තැනක අපි මෙහෙ අම්මා කියලා දැනගන්න දේ අපි එළියේ ඉන්න කෙනා කියලා හිතාගත්තොත් ඔන්න අපිට දැන් මේ චිත්‍රපටිය සම්පූර්ණ බලන්න පුළුවන්කම තියෙන. අපි ප්‍රක්ෂේපණය කළ ඉවරයි ඒ පෘෂ්ඨයක් මතු පිටට. දැන් අපි ඒ දේ අනුව අපි ගොචර කරගන්න අපිට බලාගෙන ඉන්න චිත්‍රපටියක් තියෙනවා. අපි ඒ දේ අනුව දැන් බලාගෙන ඉන්නවා. දැන් ඕක ඇතුළේ අපිට දුක් විඳින්න පුළුවන්, ඕක ඇතුළේ අපිට සැප විඳින්න පුළුවන්, අපිට ඒ සැප කියන දේ తాවකාලිකව විඳින්න පුළුවන්, දුක කියන දේ ජීවිතේ ගොඩක් කුරුම කරගන්න පුළුවන්. ඒතකොට දැන් මේ හැම දෙයක්ම අපිට ගොඩනැගිලා තියෙන ওই චිත්‍රපටිය ලෝකෙ තුල අපි දකින්න එක මතු පිටක් හදාගන්න එක තුල බුදුරජාණන් වහන්සේ කළේ අන්නේ මතු පිට කඩලා ඉවත් කිරීම. එතකොට මේක ප්‍රක්ෂේපණය කරලා දාන්න තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක පනවන්න තැනක් නැති වෙනවා. ආලෝකය පතිත කරන්න තැනක් නැති වෙනවා. දැන් ප්‍රොජෙක්ටර් එකකින් අපි යම් කිසි ආලෝකයක් යොමු කරලා යම් ප්‍රශ්ඨයක් මතු පිටට අපි යම් කිසි රූප රාමු නරඹනවා. එතකොට අපි බිත්තියක් දිහා හරි යම් තිරයක් දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා ඒ තුළ තියෙන රූප අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ රූප කියලා කියන්නේ අර ආලෝකයවත් එම නැතිනම් බිත්තියවත් නෙමෙයි. එතකොට නොවන තැනක අපි චිත්‍රපටිය තුළ තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ. ඒක ඇතුළේ තියෙන චරිත ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි යථාර්ථයේ කවදාවත් එහෙම දෙයක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ අන්න අර ඒක පතිත කරගන්න තියෙන බිම අයින් කළා දාන්න. ඒ කියන්නේ තිරය, ඒ මතු පිට ප්‍රශ්ඨය ඉවත් කළොත් මේක පතිත වීමක් නැහැ. පතිත වීමක් නැති වුණොත් මේක පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් අපිට දුක් විඳින්න හේතු ටිකක් නැහැ. මේක ඊටාම ගැඹුරු සංකල්පයක්, ඊටාම ගැඹුරු ධර්මයක්. එතකොට අපිට දුක කියලා පෙන්වන්නේ අනේ සංකල්පය. අපිට තේරුම් ගන්නට අවශ්‍ය දුක්ඛේ ඥානං කියලා පෙන්වන්නේ ඒ දේ තමයි. හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි ප්‍රතිවේද කළ යුතු, අවබෝධ කර යුතු දේ, පිරිසිඳ දැක්ක යුත්තේ ඒක. ඒක පිරිසිඳ දැක්ක යුත්තේ අපේ ජීවිතය තුළින් අපි ආයතන හයක් ඇසුරු කරනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ ඇසුරු කරන ආයතනයන්ගේ ස්වභාවය තමයි මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන එක. එතකොට මේක නොදන්නා කම නිසා තමයි හිතේ එකතු කරලා තියාගෙන ආශ්‍රව මගින් නැවත නැවත එළිය තියනවා කියලා බාහිරට යොමු වෙන්නේ.
හැබැයි යම් මොහොතක අපිට පුළුවන් නම් මේ අරමුණු එළියට පතිත කරන්නේ නැතුව අපිට තමන්ගේ පැත්තේ තියාගන්න මනෝවිතරක අකුලව ගන්න පුළුවන් නම් වෙනතුනේ අපිට කැමැති අකමැති දේවල් ලෝකෙ තුල පේන්නේ නැහැ. කොටිම කියනවා නම් මැණික් ගලකත් මැණික් ගලක ෆොටෝ එකකත් වෙනසක් නැති මානසික මට්ටමක් ගොඩනැගෙනවා. ඒ කියන්නේ මේක මේ අඳුර ගන්න බැරි මේක දැනගන්න බැරි මොකක් හරි විපර්යාසයකට ලක් වෙලා එහෙම නෙමෙයි. සම්මුතිය තුළ තියෙන නුවණ නැති වෙන්නේ නැහැ දෙයක් දැක්කහම දැනගන්නවා. හැබැයි දැනගන්න දේ තියෙන දෙයට ආදේශ කළා දුක් විඳින මොඩකම නැහැ එතන. දැක්කොත් මේ අම්මා කියලා අඳුර ගන්න බැරි වෙනව නෙමෙයි අඳුන ගන්නවා. දැනගන්නවා. දැනගන්නේ දැනගැනීමක් කියන එකටත් නුවණයි දකින දේ හටගෙන නිරුද්ධුන බවටත් නුවණයි ඒ නුවණ තියෙන නිසා රූපේ වෙනස් වෙනකොට අම්මා වෙනස් වුණා කියලා දුක් වෙන්න යන්නේ නැහැ. ඒ මේ සංකල්පමේ දේ බාහිර තියෙන දේ අවබෝධ කරගෙන තියෙන නිසා. ඒ සඳහා යාට ප්‍රතිවේද කරන්න අවශ්‍ය උනේ අර හේතු නිසා සකස් වෙලා හේතු ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ඒ ධර්මතාවයේ පමණයි ප්‍රතිවේද කරන්නට අවශ්‍ය උනේ. එතකොට මේ ප්‍රතිවේදයේ තුල ලබාගත් අවබෝධයේ තුල එයාට අර අර කායික මානසික දුක පුද්ගලයේ කියලා උපද්ද ගන්න කම එයාට සම්පූර්ණම නැති කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කායික දුක වුණත් කායික දුක අපි විඳින්නෙත් එහෙමනේ. කායික වේදනාව ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක අපි පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම්නේ අපි විඳින්නේ. අනේ මම ලෙඩ වුණා කියන එකනේ අපි විඳින්නේ. අන්න ඒකට තියෙන පදනම නැති කරලා දානවා. එකම වේදනාවෙන් දෙපාරක් දුක් විඳිනකම අයින් කරලා දානවා. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ විදිහට ප්‍රායෝගික තැනක් නිවෙන්න පුළුවන්. මේ ජීවිතය ඔබ අවබෝධ කරගත්තොත් ඔබට නිවෙන්න පුළුවන්. ඔබ මේ මාර්ගය තුල ක්‍රමක්‍රමයෙන් යන්න පටන් ගත්තොත් ඒ නිවීම කොච්චරක්ද කියන එක ඔබටම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. වෙනද පිච්චුණු අරමුණු වල වෙනද දැවුණු අරමුණු වල වෙනද හිතට දැනුණු දේවල් වල දැන් නොදැනී ඉන්න පුළුවන්කම තියෙනවා. වෙනද පීඩාවටපත් වෙච්ච තැන්වල ඔබට පීඩාවටපත් නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. වෙනද තරහගත්ත තැන්වල දැන් තරහ නොගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. වෙනද දුකටපත් වෙලා අඬා වැළපුණු තැන්වල ඔබට එතකොට දුකටපත් නොවි ඉන්න පුළුවන් මනසක් ක්‍රමානුකූලව සකස් වෙනවා. මේක ඔබේ මනස තුළ ඔබ පෝෂණය කරගන්නකොට ඔබ ටිකෙන් ටික ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා අන්න ඒ ධර්ම මාර්ගය තුළ ගමන් කරනකොට ඒ ප්‍රායෝගික ධර්ම මාර්ගයක් වෙනකොට ඒකේ ප්‍රතිලාභ ඔබට අදාද අත්විඳින්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඔබ අප්‍රමාදීව මේ නුවණ වැඩි යුතුයි. ඒ නුවණ වඩන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ ඔබේ හිතේ එකඟ බවක් නැත්තම්. අන්න ඒ නිසා ඔබේ හිතේ එකඟ බවක් ඇති කරගන්නකොට ඔබට අවශ්‍යයි සමත නිමිත්තක් ආසේවනය කරන්න වෙනවා. ආනාපාන සතිය වෙන්නට පුළුවන්, කායගත සතිය වෙන්නට පුළුවන්, බුද්ධානුස්සතිය වන්නට පුළුවන්. ඔබ කැමති ඒ ඔබේ හිත එකඟ වෙන භාවනාවක් ඔබ පටන් ගන්නට ඕනේ. ඊට පස්සේ අපිට තව තියෙනවා එතනින් එහාට ගිහිල්ලා අර විදර්ශනා නුවණ අපි මෙච්චර වෙලා කතා කළේ අපි ආ යුතු තැන පිළිබඳව සහ ඒ සඳහා මානසිකාරයේ පැවැත්විය යුතු තැන් ගැන. එතකොට අර ආයතන භාවනාව නැතිනම් ආයතන ධර්මයන් පිළිබඳව අපි මෙනෙහි කිරීම අපි කළ යුතුයි. ආයතන ධර්ම පිළිබඳව අපි මේ විදිහට මානසිකාරයේ පවත්වනකොට අපිට අර රූපේ පිළිබඳව තියෙන වැරදි සහගත දෘෂ්ටිය ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්න ගන්නවා. එතකොට ඒ ඔස්සේ අපිට කෙලෙස් ධර්මයන් බොහොම ඉක්මනට දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක ඕකටත් අපිට අවශ්‍ය මූලික පදනමක් තමයි සීලය කියලා කියන්නේ. ඒ සීලය ගිහි කෙනෙක් වශයෙන් නිත්‍ය පංචශීලය තුළ අපි පිළිපදලා ඒ අපේ හිත පිළිබඳව හොඳ අවධානයකින් ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන විදිහට කුසල අලෝභ දේශ මොහ කියන කුසල හේතුන්ගෙන් උපන් ධර්මයෝ දියුණු වෙන විදිහට අපේ හිත පිළිබඳව අපි චිත්ත භාවනාවක් කරන්නට අවශ්‍යයි. මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන්කම තියනවා අපේ මනස ධර්ම මාර්ගයක් ඔස්සේ ධර්ම ප්‍රතිපදාවක් ඔස්සේ අපිට දියුණු කරගෙන හැඩගස්වා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඔස්සේ අපි මේ ධර්ම මාර්ගය අපි හැඩගස්වා ගන්නකොට අපි මේ ධර්ම මාර්ගයක් ඔස්සේ මේක දියුණු කර ගන්නකොට මේ අවබෝධය ඉතාම අත්‍යන්තයෙන්ම වැදගත් වෙනවා. ඔබ යා යුතු තැන තමයි මේක මෙතෙන්ට පැමිණිලා තමයි ඔබ දුක කෙලවර කරගත යුත්තේ. එහෙම නැත්නම් වෙන මොකකින්වත් ඔබට මේ අවබෝධය නැතුව දුක කෙලවර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් අපිට මේ කාරණාව අද ආධුනිකව මෙතනට බොහෝ පිරිසක් සම්බන්ධ වෙනවා නම් ටිකක් ගැඹුරුයි කියලා ඔබට තේරෙන්න පුළුවන්. නමුත් මේකත් එක්ක ටිකක් ඔබ කාලය ගත කරන්න පුරුදු වුණොත් ඔබ මේකත් එක්ක අමාරුවෙන් නමුත් හැසිරෙන්න පුරුදු වුණොත් ඔබට මේක බොහොම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. අපි කියලා බන දැනගෙන ඉපදුනා නෙමෙයි.
මේ කාරණාවත් එක්ක ප්‍රායෝගිකව පුහුණු කරලා භාවිත කරන්න ගිහිල්ලා මේකත් එක්ක නිරන්තරයෙන්ම ආසේවනය කිරීම තුළ තමයි යම් අවබෝධයක් ලබා ගත්තේ. ඒක ඔබටත් බැරි කමක් නැහැ. ඒක ඔබටත් කරන්න පුළුවන්කම තියෙනවා. මම කියන්නේ ටිකක් හරි තේරුණ කෙනාටත් වඩා වැදගත් වෙන්නේ මොකක්වත්ම නොතේරුණා නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද එයාට හිතන්න දෙයක් තියෙනවා. මෙච්චර බුද්ධ ශාසනයක් තියෙනකොට මෙච්චර ගැඹුරු ධර්මයක් කතා කරනකොට මොකුත්ම තේරුනේ නැත්නම් ඔබ ටිකක් හරි තේරුණ කෙනාට වඩා අප්‍රමාදී වෙන්නට ඕනේ. ඉතාමත් ඉක්මනින් මේ කාරණාවම කෙසේ හෝ අවබෝධ කරගන්නවා කියලා. එනිසා ඔබේ ජීවිතය අප්‍රමාදී ඇති කරගන්න. අපිට ගොඩක් කටයුතු තියෙන ඔබ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදිහට ඔබේ ජීවිතය තුළ ගොඩාක් දේවල් ඔබට කරන්නට තියෙනවා. ඒ දේවල් පිළිබඳව ඔබ අවධානයක් යොමු කරගෙන ඒ කටයුතු ටික සිද්ධ කරගන්නවා වගේම ජීවිතයේ යථාර්ථයක් ප්‍රතිවේද කරන්නට යන පිරිසක් විදිහටත් ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න. මොකද ඔය පැත්තෙන් විතරක් කියන්නේ ලෞකික ජීවිතය තුළ අපි ජීවත් වෙනකොට ඔබ ඔය අද දවසේදී ක්‍රියාත්මක වෙන විදිහ ඔබට අත්‍යවශ්‍යයි. හැබැයි ඒක සාරය නෙමෙයි. ජීවිතේ හරය නෙමෙයි. ඔබ අසරණ වෙන වෙලාවට මේ දේවල් එකක්වත් ඔබට පිහිටට එන්නේ නැහැ. හදාගත් ඔබේ හිත විතරයි එකම පිහිටට පැමිණෙන්නේ. ඒක හැම වෙලාවකදීම ඔබේ මනස තුල තැම්පත් කරගෙන ඔබ වාසය කරන්න. හැම වෙලාවකදීම ඒ නිසා ධර්මයේ පිළිබඳව අප්‍රමාදී වෙන්න. ධර්මයට නැමුණු පිරිසක් බවට පත් වෙන්න. ධර්මයේ පිළිබඳව හොඳින් විමසන නුවණක්, විචය නුවණක් ඔබ ඔබේ ජීවිතය තුල ඇති කරගන්න. ඒකෙන් විතරයි අපිට සැනසෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් විතරයි නිවෙන්න පුළුවන්කම තියෙන්නේ. වෙන නිවෙන්න කියලා අපි කොච්චර දේවල් හොයාගෙන ගියත් වෙනතුනේ ඒක ඉතාම తాවකාලික දෙයක් විතරයි. අපේ ජීවිතය තුළ අපි ලබා ගන්න తాවකාලික දෙයක් විතරයි. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඒ සැනසීම උරුම කරගන්නට නම් ඒ ධර්ම මාර්ගය තුළ මේ ධර්ම ප්‍රතිපදාව තුළ ඔබේ සැනසීම ඔබ හොයාගන්නට අවශ්‍යයි. ඒ සඳහා ඔබ අප්‍රමාදී වෙන්න. ඉතින් ඒක හොයාගෙන යනකොට මේ කාලය තුළ අපි දකිනවා බොහෝ ධර්ම විකෘතීන් සමාජය තුළ ව්‍යාප්ත වෙනවා. ධර්ම විකෘතීන් දකින්නට පුළුවන්කම තියෙනවා. අනේ ධර්ම විකෘතීන් ගිනුත් අපි ප්‍රවේශම් වෙමින් අපි නිවැරදිව ත්‍රිපිටකයට අනුකූල ලෙස අපි ධර්ම විනය විශ්ලේෂණය කිරීම සිදු කරගත යුතු වෙනවා. ඒ නිසා ඒට අවශ්‍ය නුවණ, ඒට අවශ්‍ය ප්‍රඥාව ඔබ ක්‍රමක්‍රමයෙන් දියුණු කරගන්නට කියලා ඔබ හැම දිනාටම බොහොම කල්‍යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අපිට පුළුවන් මෙතන ඉඳලා සාකච්ඡාව පවත්වන්නට. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඉතා හරවත් දේශනාවක් සිදු කරන ලද ඔබ වහන්සේට දස දහස් වාරයක් සදිස ටීවී YouTube නාලිකාව වෙනුවෙන් පුණ්‍යානුමෝදනා එක් කරනු ලබනවා. ස්වාමින් වහන්ස, අපි දැන් සෝදානම් වන්නේ ධර්ම සාකච්ඡාව සඳහා යොමු වීමටයි. අපිට ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා. ඒ ප්‍රශ්නය තමයි, ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා ඇතිවන දැකීම ඇසත් රූපයත් චක්කු විඥානයත් කියන තුන් දෙනාගේ නිරුද්ධ වීමෙන් දැකීම නැමැති ඵලය නිරුද්ධ වෙලා යනවා. එහෙම නැත්නම් පෙනීම නැමැති ඵලය නිරුද්ධ වෙලා යනවා කියලා පැහැදිලි. මෙන්න මේ කියන දර්ශනය තමන්ගේ ජීවිතයට ගලප ගනිමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන ආකාරය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තෙම ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් මේක තමයි අපේ මූලික දර්ශනය. මේක අපි ප්‍රායෝගික ජීවිතය තුළ අපි භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳව අපි කල්පනා කරනකොට එතනදී අර මම මුලින් සඳහන් කළා වගේම අපේ ජීවිතය අපේ ප්‍රතිපදාව විදිහට අපි සීලය, චිත්ත ඒකාග්‍රතාවය දියුණු කිරීම ආදී මේ දේවල් ගොඩක් අපිට මේකට උපනිශ්‍රය වෙනවා. ඒ කාරණා ටික අපි ඇති කරගන්න ගමන්ම ඔබේ මානසිකාරය ඔබ පැවැත්විය යුතුයි. දැන් මම ප්‍රායෝගිකව මේක වැඩි හැකි ක්‍රමයක් ගැන කතා කළොත් එහෙම අපි භාවිත කරන ක්‍රමයක් පිළිබඳව දැන් ඔබට පුළුවන් ඔබේ ජීවිතය ඇති බවට හම්බෙන එක අරමුණක් කරගන්න. ඒ අරමුණ අරගෙන ඔබ ඒ අරමුණ පිළිබඳව හොඳට විමර්ශනය කරන. අපි හිතමු අම්මා කියලා අපිට හම්බුනොත් අරමුණක්, අපි ඒ අරමුණ පිළිබඳව අපි අරගෙන හොඳට විමර්ශනය කරලා බලනවා. අපිට විමර්ශනය කරනකොට ඒ අම්මා කියනකොට අපේ හිතේ මැවෙන රූප, වර්ණ සටහන, ඒ චිත්‍රය එදේ දිහා අපි බලලා අපි එතන තියෙන යථාර්ථය යමහතක එතන දැක්කනම් ඔය අපි ඔය දැන් කතා කරපු සිදුවීමට ඒක බහලා බලනවා. ඇහැට ආව වර්ණ සටහන් මාත්‍රේ විතරයි. ඒක පුද්ගලයෙක් උන්නේ නැහැ. ඒ වර්ණ සටහන් මාත්‍රේ පමණක් උන තැනක
අපි මේ පැත්තේ ඇති කරගත්ත සංකල්පමේ දෙයක් කියලා අපි මේ දෙක වෙන් කරගන්නට උත්සාහවත් වෙනවා. යම් විදිහකින් ඒක ඒ විදිහට පේන්නේ නැත්තම් නෑ එහෙ ඉන්නවමයි කියලා හිතනවා නම් ඔබ තව ටිකක් පහළට බලලා බලන්න. ඒ තව ටිකක් පල්ලෙහාට බලලා බලන්න සතර මහා ධාතුවක් පවතින්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන. පඨවි ධාතුව ධම්ම ආපෝ ධාතුවද තේජෝ ධාතුවද වායෝ ධාතුවද ඒකක්වත් අම්ම නෙමෙයි. එතකොට අම්ම නොවන සතර මහා ධාතුවක් ඇති තැනක මට අම්ම පෙනුනේ කොහොමද කියලා ඒ පිළිබඳව ධාතු විදිහට හෝ බලන්න. එහෙමත් නැතිනම් තවත් පහළට ගිහිල්ලා තව දුරටත් ඒ අරමුණ මේ විච්ඡේදනය කරන්න. කෙස් ටික අම්මද ලොම් ටික අම්මද හම කියලා කියන්නේ අම්මද මේ ආදී ලෙස මේ හොඳටම එක විච්ඡේදනය කරලා හොඳට බලන්න. මේ එක එක කොටසක් කෙස් ලොම් නියදත් සමස් නහරට ඇට මිදුළු හදවත් වගොඩු මේ ආදී මේ කොටස් එකක්වත් අම්මද කියලා. එතකොට අපිට පේනවා අම්ම නොවන අනාත්ම ධර්මතා ටිකක් අනාත්ම කොටස් ටිකක් නේද පවතින්නේ කියලා. ඊට පස්සේ ඒක මේ කෙස් කියන එකේ අම්ම කියන බවක් ඇත්තේ නැහැ. හම කියන එකේ අම්ම කියන එකක් නැහැ. ලොම් කියන එකේ අම්ම කියන එකක් නැහැ. මේ කොටස් ටික ගැන හොඳට සම්මර්ෂණය කරනකොට අපිට පේනවා අම්ම නොවන අනාත්ම ධර්මයක් කියලා. අර තියෙන ඝන සංඥාව දුරු කරගන්න අවශ්‍ය නිසායි ඒ මානසිකාරය කරන්නේ. ඊට පස්සේ ඒකෙන් නැඹුරු වෙන්න මේ විදිහේ අනාත්ම සතර මහා ධාතුවක් පවත්නා තැනක අපි වර්ණ රූපයක් ඇහැට එනකොට අපි අම්මා කියලා ගොඩනගාගෙන අපි හදාගෙන තියෙන මේ පැත්තේ සංකල්පමය වශයෙන් දෙයක් කියලා අපි අර කතා කරපු දර්ශනයට නැවත පැමිණෙන්නේ. එතකොට අර විදිහට අර මානසිකාරය තුළ ඒකේ තියෙන දැඩි බව අඩු කරලා එනකොට මේ දර්ශනයට පිහිටා සිටින්න පුළුවන් හිත පිළිගන්න තැනට හිතපත් වෙනවා. එතකොට ඒ අරමුණක් පිළිබඳව ඔබ විනාඩි දෙකෙන් තුනෙන් පුළුවන් නම් එහෙමයි 10ක් 15ක් හරි බලලා කොහොම හරි එකත් එක්ක රණ්ඩු වෙලා හරි ඔය හිතත් එක්ක රණ්ඩු වෙලා ඔක පෙන්වලා දෙන්න. එතකොට අපි ඒකට කියනවා මානසිකාරය කියලා. මනසිකාරය කියලා කියන්නේ අපි ඒකන මෙනෙහි කරනවා. එතකොට යථාර්ථයේ මෙනෙහි කිරීම සහ මෙනෙහි කිරීම තුළ උපදින නුවණක් තියෙනවා. ඒ මනසිකාරය කිරීම තුළ උපදින නුවණක් තියෙනවා. දැන් ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන ඉන්නකොට ඒ ශ්‍රවණය කිරීමත් එක්ක ඔබ පවත්වන මනසිකාරය නිසා ඔබට යම් දහම් කරුණක් ප්‍රතිවේද වෙනවා. ඔබට දහම් කරුණක් අවබෝධ වෙනවා. එතකොට ඒ අවබෝධ වෙන එක ප්‍රඥාව. ප්‍රඥාව තමයි භාවිත කළ යුතු වෙන්නේ. දැන් අපිට පේනවනේ අර අරමුණ දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා රූපය කියන එක කවදාවත් අම්මා උනේ නැහැ කියලා. එතකොට ඒ අම්මා නොවුණු රූපය කියන තැන හැම තැනටම ආදේශ කරන්න සෑම රූපයකම යථාර්ථයක තමයි ඇහැට පේන හැම රූපයකම. ඊට පස්සේ අපිට ගස් ගල් ගෙවල් දොරවල් අපි දන්න හඳුනනයි කියලා පේනවා කියලා අපි හිතනවා නම් ඒ හැම තැනකම රූප කියලා කියන්නේ අර විදිහ ඇහැට පෙනෙන වර්ණ සටහන් මාත්‍රයක්. අතීත රූප තිබුණා නම් වර්තමාන රූප තියෙනවා නම් අනාගතයේ රූප තියෙනවා නම් මේ සෑම තැනකම තියෙන යථාර්ථය තමයි අර විදිහට වර්ණ සටහන් මාත්‍රයක් කියන එක තුලින් ඒක දකින්න. ඒක ඒ තුල වාසය කරන්න පුරුදු වෙන්න. එතකොට ඒ කියන්නේ මෙතනදී අර මානසිකාර්යය කියන දේ තමයි පළමුව කළ යුත්තේ. ඊට පස්සේ මානසිකාර්යය තුල එන නුවණ දිනු කරගන්න. ඒකට මම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් කණ්ණාඩි දෙකක් අරගෙන අපි කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක අරගෙන අපි ඇහැට දා ගන්නවා. ඒක කණ්ණාඩි දෙක පැලඳ ගත්තාම අපි ආපහු කණ්ණාඩි දෙක දිහා බලන්නේ නැහනේ. කණ්ණාඩි දෙක දාගෙන අපි මොකද කරන්නේ? කණ්ණාඩි දෙක දාගත්තට පස්සේ අපි අර පෙනෙන රූප දිහා තමයි ඊට පස්සේ බලන්නේ. කණ්ණාඩි දෙක දාගෙන පෙනෙන රූප දිහා බලන්නේ. අන්න ඒ වගේ ඔබ අර මානසික කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක දාගත්තා වගේ මානසිකාරය ඉස්සෙල්ලා ඇති කරගන්නවා. මානසිකාරයේ පැවැත්වීම තුළින් ඔබ ඊට පස්සේ සිද්ධ කරන දේ තමයි අර විදිහට අර සියලු රූපයන්ගේ ලක්ෂණය ඔබ අවබෝධ කරගන්න. දැන් ඕක අපි එක එකකට හිත හිත ඉන්න ගියොත් අම්මා ගැනත් බලනවා, තාත්තා ගැනත් බලනවා, වාහන ගැනත් බලනවා, ගස්කල් ගැනත් බලනවා, මිනිස්සු ගැනත් බලනවා. මේ ගොඩාක් නිමිති එක්ක බලන්න ගියාම අපිට ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කළ යුතු වෙන්නේ අර විදිහට එක අරමුණක් තුළ ඉස්සෙල්ලා නුවණ උපදව ගන්න. නුවණින් අර විදිහේ ධර්මතාවයක් පිළිබඳව ඔබ නුවණ පවත්වාගෙන ඒ තුලින් ඔබ ලෝකය දකින්න. ඒ සම්මා දිට්ඨිය තුල නැතිනම් ඒ ප්‍රඥාව තුල ඔබ සියලු රූපයන්ගේ ස්වභාවය දකින්න තැනකට පත් කරගන්න. මුලින් අපහසු වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව මේක භාවිත කරනකොට නැවත නැවත භාවිත කරනකොට ඒක කරන්න පුළුවන්. අන්න ඒක ජීවිතයේ තුල ඔබ සිහියෙන් පවත්නකම ජීවිතේ වැඩි කරගන්න. දවසේ දිනේදා කටයුතු සිද්ධ කරනකොට ඒක සිහියෙන් ඒ නුවණ පවත්නකම වැඩි කරගන්න. නුවණ අඩු වෙලා යනකොට ආයෙත් මානසිකාරයට යමු වෙන. මනස කාරේ පවත්තන්න. ආය නුවණ උපද්ද ගන්න. ආය නුවණ භාවිත කරන්න. ඊටමත් වේගයෙන් කෙලස් ධර්ම, ඊටමත් වේගයෙන් ආශ්‍රව ධර්ම ගෙවෙනවා. මම කියන්නේ ආධුනිකම කෙනෙකුට අඩුම තරමේ දවසට 5 වතාවක්වත්
අරමුණු අරගෙන පේන තියෙනවා කියලා හිතෙන අරමුණු වල යථාර්ථය ඒක ඇතුළට ගිහිල්ලා හොඳට විමසලා බලන්න. ඒක විමසලා බලනකොට මේ හේතුඵල ධර්මයක් කියන එක Tamanට පේනකොට ඒ නුවණ ටිකක් පාවිච්චි කරන්න. එතකොට මේ බොහොම වේගෙන් අර ජීවිතයේ කෙලෙස් ආශ්‍රෝ ධර්ම වෙනස් වෙලා යනවා කියන එක Tamanට ප්‍රතිවේධ කරන්නට ඒ ඔස්සේ පුළුවන්කම තියෙනවා කියන එක. අන්න ඒ විදිහට ප්‍රායෝගික අරමුණක් තුළ ඔබ ඒක භාවිත කිරීම තුළ පුරුදු පුහුණු කරන්න ඒක බොහොම ප්‍රායෝගිකයි සහ කළ හැකි දෙයක්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. අනිත්‍ය සංඥාවෙන් ලෝකයේ දෙස බලනවා කියලා කියන්නේ ඔබ වහන්සේ ඔය පැහැදිලි කරපු කාරණාවද කියලා ප්‍රශ්නයක් යොමු වෙනවා. ඒ ප්‍රශ්නෙටත් ඔබ වහන්සේකින් අපි දැන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. එම නිසා අනිත්‍ය සංඥාවෙන් ලෝකයේ දෙස බලන ආකාරය පිළිබඳව මදක් පැහැදිලි කර දෙන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව් ඇත්තටම අනිත්‍යතාවය ඒ කියන්නේ අනිත්‍ය බව කියන එක දුක කියන දේ පණවන්න පුළුවන් ප්‍රධානම හේතුව තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. මේ දෙම තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ චක්කුන් අනිච්චං කියලා මේ නිතරම වික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවේ මහණෙනි චක්කුන් නිච්චං වා අනිච්චං. ඇස නිත්‍යද අනිත්‍යද කියලා. අනිච්චං බන්තේ අනිත්‍යයි කියලා. රූප නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. චක්කු විඥානෙ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා මේ දර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ හැමතැනකදීම ඉදිරිපත් කළේ. ඒ ඒකම තමයි අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ. මේ හේතු නිසා හටගන්න විදිය, හේතු නැති වෙනකොට නැති වෙලා යන ආකාරය පිළිබඳව අපි දකිනවා නම් ඒ උදේවැය දකින නුවණම තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ තමයි ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතනයන්ගේ අනිත්‍යතාවය අනිත්‍ය සංඥාව ලෙස අපිට ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට ඒක ප්‍රගුණ කිරීම තුළින්ම තමයි ඒකමයි අනිත්‍ය කියලා කියන්නේ. ස්වාමීන් වහන්ස, ඇසත් රූපයක් චක්කු විඥානයක් නිසා ඇතිවන දැකීම ඇසත් රූපයක් චක්කු විඥානයක් කියන තුන් දෙනාගේ එකතුව නැති වෙනකොටම අනිත්‍ය වෙලා යනවා. මෙන්න මේ ආකාරයෙන් ඇසේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වෙන ස්වභාවයෙන්ම අනිකුත් ආයතන වලටත් මේක පොදුයිද කියලා තමයි ඔබ වහන්සේට යොමු කරන ඊළඟ ප්‍රශ්නය. ඇස අනිත්‍ය වෙනවා හා සමානව ඇසේ පංච උපාදානස්කන්ධය හට අරගෙන නිරුද්ධ වෙනවා හා සමානවම අනිකුත් ඉන්ද්‍රයන්ටත් මේ ධර්මතාව පොදුයිද කියලා තමයි අපෙන් තරුණ පුද්ගලයෙකු ප්‍රශ්නයක් යොමු කර සිටිනවා. ඒ ප්‍රශ්නයටත් අපි පිළිතුරු බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේකින්. අවසරයි ස්වාමීන් වහන්සේ. සියලුම පංචේන්ද්‍රයන්ටම පොදුයි. පංචේන්ද්‍රය කියන රූපනේ. එතකොට ඒ සියලු ධර්මයන් ඒ සියලුම ධර්මයන්ගේ ස්වභාවය තමයි එකකටවත් තනිව පවතින්නට නොහැකි කම. ඒ කියන්නේ දැන් ශබ්දේ තියෙන්න පුළුවන් කමක් නැහැ. කන නැති තැනක ශබ්දේ පනවන්න පුළුවන් කමක් නැහැ. එතකොට කන ශබ්දයට ආවට පස්සේ එතන හිත යෙදුන්නේ නැත්නම් ඒත් පනවන්න පුළුවන් කමක් නැහැ. මේ තුන් දෙනාගේ එකතුව කියන තැන. නාසයට ගන්ධයත් ඒ විදිහටමයි. ඒ වගේම දිවට රසයත් ඒ විදිහටමයි. කයට ස්පර්ශයත් ඒ විදිහටමයි. ඒ වගේම ඒ තුල තියෙන යථාර්ථය තමයි අහුත්වා සම්භූතං. කලින් තිබිලා හටගන්නවා එහෙම නෙමෙයි. දැන් රසය කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් තිබිලා හටගන්නව නෙමෙයි. දිවට ස්පර්ශ වෙනකොට තමයි ඒකේ පැනවීම පනවන්න පුළුවන්කම තියෙන. අහුත්වා සම්භූතං. නොවි හටගන්නව. හුත්වා න භවිස්සති. නොවි ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ දර්ශනය තමයි අපි පැවැත්විය යුතු වෙන්නේ. ඒක සියලුම ඒ රූප ආයතනයන්ට පොදුයි. එතකොට මනසටත් ඒ ධර්මයේම පොදුයි. මනසින්ම ධර්මාරම්මණයක් උපද්දවනවා. ඒ අරමුණම මනෝවිඥාණයෙන් දැනගන්නවා. දැනගන්න නිසා තමයි ප්‍රකට වෙන්නේ ඒ ධර්මතාව ටික ඒ මොහොතෙම නැති වෙලා යනවා. එතකොට අපි හිතනවා කලින් දැනගත් එකක් ආයෙ දැනගත්තා කියලා. නමුත් අපිට ආශ්‍රව ටික පතිත වෙන්නේ නැත්නම් අපිට හේතුඵල ධර්මක පැවැත්ම විතරයි එතන වල ලැබෙන්නේ. ඒ නිසා සියලු ආයතනයන්ගේ පොදු ලක්ෂණය තමයි මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව. ඒ ආයතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමම තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. දැන් ඇහි නිරෝධය දැක්කනම් එයාට ඇහැ තියෙන කෙනෙක් නෙමෙයි. කනේ නිරෝධය දැක්කනම් එයාට කන තියෙන කෙනෙක් නෙමෙයි. ඒකෙන් කියන්නේ රූප පේන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ කියලා. හැබැයි එයාට රූප තියනවා කියලා පණවන්නෙත් නැහැ, ඇස තියනවා කියලා පණවන්නෙත් නැහැ. ඒක එයාට කියනවා සලායතන නිරෝධය සාක්ෂාත් කළ, සලායතන නිරෝධය අවබෝධ කළ කෙනෙක් කියලා. අද දින අපගේ වැඩසටහන සමග සම්බන්ධ වී සිටින්නේ ලබුණෝරුව ලබුණෝරු කන්ද ආරණ්‍ය සේනාසන අධිපති අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ. චක්කෝ ප්‍රසාදයට ආලෝකයේ පතිත වෙනකොට රූපේ පේනවා. නැතිනම් රූපය දැකීමට හැකියාවක් තිබෙනවා. එතකොට මෙතනදී යොමු කරන ප්‍රශ්නය තමයි ආලෝකයේ කියන එක නැති වෙනකොටම
රූපය කියන එකත් නැති වෙලා යනවද කියලා අහනවා. ආලෝකය කියන එක නැති වෙනකොටම රූපය කියන එකත් අනිත්‍ය වෙලා යනවද කියලා අහනවා. ආලෝකය කියන එක අපි පණවන්නෙම ආලෝකය කියලා කියන්නේ වර්ණ සටහන. වර්ණ සටහන කියන දේ පණවන්නෙම ඇස ඇති කල්හි පණවන පැනවීමක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඇහැ පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම ගැන කතා කරනකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර සම්භූතං වවත්තේති කියලා අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා හටගත්ත කියලා ව්‍යවස්ථාපනය කරන්නට කියලා. රූපය ගැන රූපායතනය ගැන ව්‍යවස්ථාපනය කරනකොටත් කියන අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා හටගත්ත කියලා ව්‍යවස්ථාපනය කරන්න කියලා. ඒ කියන්නේ එළිය තියෙන වර්ණ රූපය කියන එක අවිද්‍යා කර්මයෙන් හටගත්ත කියන එක නෙමෙයි. ඇහැ හැදුන හේතු ටිකකින් නම් ඇස ඇති කල්හි ඒ ඇහැට පත් වෙන වර්ණ සටහන තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ වර්ණ රූපය කියන එකත් ඇහි හේතු ටිකෙන්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපි පරිග්‍රහණය කළ යුතු වෙන්නේ නැතිනම් මානසිකාර්යය තුළින් අපි ග්‍රහණය කළ යුතු වෙන්නේ අන්න ඒ ඇස හදපු හේතු ටික ඇසට අනුරූපීව රූපේ පෙන්වන ආකාරය ඇස නැති කල්හි රූපේ නැති වෙන ආකාරය පිළිබඳව තමයි අපි එතනදී මෙනෙහි කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඒ විදිහට තමයි අපිට ඒ හේතු ටික තමයි දකින්නට වෙන්නේ රූපේට හේතු විදිහට. අවසරයි ස්වාමීන් වහන්ස. බිත්තියක චිත්‍රයක් තිබෙනවා. බිත්තිය කැඩුවට පස්සේ චිත්‍රය නැති වෙනවා. අන්නේහා සමානද ඇසේ ප්‍රසාද රූපයේ මතට නැත්නම් ඇසේ ප්‍රසාදයට චක්කු ප්‍රසාදයට පතිත වෙන රූපය ප්‍රසාදයේ අනිත්‍ය වෙලා යනකොටම මේ රූපයත් අනිත්‍ය වෙලා යනවද? ඒ විදිහට පතිත වෙන ප්‍රසාද රූපේ නැති වෙලා යනකොටම ඒ වර්ණ රූපේ කියන දේ නැති වෙලා යනවා. ඒ වගේම ඒකට දැනගත්ත හිත නැති වෙලා මේ එකක් එකක් හෝ නැති වෙලා යෑමෙන් නැති වී යනවා. ඒ කියන්නේ වර්ණ රූපේ හෝ නැති වී යෑමෙන් අස හෝ නැති වී යෑමෙන් හිත හෝ නැති වී යෑමෙන් ඒ ධර්මතාවයේ පැනවීමක් නැහැ එතනින් එහාට. ස්වාමින් වහන්ස අපිට තවත් ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාරත් සමග ඍතුව කියන එක බලපාන්නේ කොහොමද කියලා. මේක පැහැදිලි කර දෙනවා නම් ඒතාවත් වටිනවා. ඍතුජ කියන එකත් බලපානවා. දැන් ඍතුජ කියන දේ බලපෑම කියන එකෙන් දැන් ඍතුව වෙනස් වීම කියන එකත් එක්ක ඕජාවට සම්බන්ධ වෙලා නිසා ඒක ආහාරජ රූපයන්ගෙන් විතරක් කතා කරනවා ඒ වෙලාවේදී. ඒ කියන්නේ දැන් ඍතු ආදී දේ තුලිනුත් අන්තිමේටම ඕජාවනේ වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා එතන ඒ කියන්නේ දැන් සතර මහා ධාත්ව කියන දේ ඔජට්ටමකන් රූප කලාපං ආහාර තීති ආහාරෝ කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ දේවල් තමයි ආහාර ප්‍රත්‍යයෙන් අපිට ගෙනල්ලා දෙන්නේ. එතකොට දැන් ඍතුවෙන් වෙනස් කරනවා නම් වෙනස් කරන්න වෙන්නේත් මොනවද? පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටිකමනේ. ඒ නිසා එතනදී විශේෂයෙන්ම ඍතුජ රූප ගැන කතා නොකොට ආහාරජ රූප ගැන විතරක් කතා කරලා තියෙනවා. මොකද ඒකට ආසන්න වශයෙන්ම පවතින ධර්මය නිසා. ඍතුජ රූපේ කියන එකේ බලපෑම හැම වෙලාවකදීම අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේ නියෝජනය තමයි එතනදී සිද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සිතින් ඒක දැන් ඇස්ස කියන එක ගැන නව පුරාණ කම්ම සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුරාණ කර්මය ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියලා. ඒතකොට පුරාණ කර්මයෙන් උපන්න දෙයක් ඒකෙන් අභිසංචේතනාවෙන් සකස් කරන ලද දෙයක් කියලා. එතකොට මේ දේශනා කරන්නේ චිත්තජ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ එතනදී පෙන්වන්නේ. ඒ කියන්නේ විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවත්වන නිසා තමයි ඒ චක්කු ප්‍රසාදේ නැවත නැවත උපද්දන්නේ. ඒක ප්‍රතිසන්දි වශයෙන් මෞකුසට විඥානයේ බැස ගන්නකොටම මේ විඥානයේ නාම රූපයට කොතෙක් කලක් ප්‍රත්‍ය වෙනවද කියන එක ඒ විඥානයේ ආයසන්තතිය තීරණය වෙලා ඉවරනේ. එතකොට ඒ තා කාලයක් නැවත නැවත හට ගන්නවා, ඉතුරු නැතුව ආය නැති වෙලා යනවා, ආය හට ගන්නවා කියන මේ කාරණාව එතන ඉඳලා මේ නාම රූපය අසුරු කරගෙන සිද්ධ වෙනවා. ඒ නිසා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික ඇතුළත ඒ චිත්තජ ටික අයිති වෙලා තියෙනවා. එතකොට ඍතුජ ආහාර ජාදී දේවල් ටික අතනදී අන්තර්ගත වෙලා තියෙනවා. ස්වාමින් වහන්ස මේ සිතෙහි ඇතිවන තරහව නැති කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් සිතෙහි ඇතිවන රාගය කියන එක නැති කරගන්නේ කෙසේද? ඊළඟ එක තමයි මේව සතර මහා ධාතුන්ගෙන් හටගත්තා කියලා දන්නවා. නමුත් මේ තරහව කියන එක නිරන්තරයෙන් උපදිනවා. මෙන්න මේ තරහව කියන එක නැති කරගන්න ආකාරය පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කර දෙනවා නම් වටිනවා අපගේ ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන්. ඔව්, ඇත්තටම අපිට තරහක් හිතට ඇති වෙනකොට ප්‍රධානම දේ තමයි අපිට ඒක දුරු කරන්නට අවශ්‍ය පැති දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රායෝගික සම්මුතිය තුළ
අපි ඇති කරගන්න අපේ මානසික තත්ත්වය තුළ. ඒ කියන්නේ දැන් තරහක් කියනකොට අපි සම්මුතිය තුළ අපි දකින්නට ඕනේ තමන්ගේ හිතේ අපි තරහක් ඇති කරගත් නොගත යුතුයි කියන එක පිළිබඳව ඒකේ තියෙන ආදීනවේ තරහ නිසා ඇති වෙන දේ පිළිබඳව කල්පනා කරලා නෑ මම තරහ ඇති කරගන්නේ නෑ මේක කොහොම හරි මම තරහ ඇති කරගන්නේ නැතුව ඉන්නට ඕනේ කියලා අපි තරහ යන හේතු දිහා අපි බලලා එන සම්මුතිය තුළ අපේ සාමාන්‍ය මානසිකාරයේ පැවැත්වීම තුළ අපි හොඳට කවුන්ට් කළොත් අපිට තරහ යන්නේ මොන වගේ වෙලාවවලද මොන වගේ අරමුණු වලද එතකොට අපි තරහ ගියාට පස්සේ ආපහු තරහ ගියපු වෙලාවේ පිට කෙනෙක් තමන් දිහා බලාගෙන ඉන්නවා වගේ තමන් හැසිරිච්ච ස්වરૂපය ගැන අපි ආවර්ජනා කරලා බලනවා. එතකොට අපිට පේන අපි කොච්චර විරූපී ලෙස අපි කොච්චර නුසුදුසු ලෙස අපේ ක්‍රියාකාරකම අපි සිද්ධ කළා තියෙනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පොඩ්ඩක් මනසින් ඒක පහත් කොටම දකින්න. එතකොට අපිට ඒක නොවිය යුතු දෙයක් කොට තියෙනවා. එතකොට ඒක අර තරහ යන වෙලාවෙදිම ඒක මතක් කරගන්න උත්සාහවත් වෙන්න. එතකොට නිකම්ම අර තරහ කියන එක ප්‍රායෝගිකව සම්මුතිය තුළ අපිට නැති කරගන්න යටපත් කරගන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්මයේ තුළින් අපි ඒක අපි දකිනකොට අර සතර මහා ධාතු ආදී මට්ටමකින් විතරක් අපි දකින්නේ නැතුව ඒක එකපාර ඒ අරමුණ පිළිබඳව හොඳින් ග්‍රහණය කරලා එක තැනක් තියාගන්න. ඒ තැන තමයි තියාගත යුතු නිවැරදි නිශ්චිතම තැන තමයි තරහ යන සෑම අවස්ථාවකදීම මානසිකාර්යය කරන්න. ඒ තරහ එනකොටම ඇයි මම මගේ හිත ගැන තරහ ගන්න කියලා ඒ තැනින් අල්ලගන්න. ඒ කියන්නේ ඇයි මම මගේ හිත ගැන තරහ ගන්න. දැන් මම තව කෙනෙක් ගැන තරහ ගන්නවා කියලා තමන්ගෙම හිතෙන් තව කෙනෙක් කියලා සිතුවිල්ලක් උපද්දලා ඒ සිතුවිල්ල ගැන ඇයි මම තරහ ගන්න කියලා තමන්ගේ හිත ඇතුළේ කෙනෙක් පිළිබඳව හොඳ හෝ නරක කෙනෙක් කියලා ඇති කරගෙන ඒ ඇති කරගන්න දේ ඔබ හොඳට ඒ ඔස්සේ මානසිකාරයේ පවත්තන්න. එතකොට ඒ සෑම මොහොතකම අපි ඒ විදිහට මානසිකාරයේ පවත්වනකොට ඒ සෑම අවස්ථාවකම අපි ඒ විදිහට අපේ හිත දිහා බලාගෙන ඉන්න පුරුදු වෙනකොට අපිට ඒ ඔස්සේ තරහ අපිට ඇතිවීම කියන දේ වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක නිට්ටාවට සුව කරන්න පුළුවන් බෙහෙතක් තමයි ඒ ක්‍රමවේදය. මොකද අපි හැම වෙලාවකදීම ඒ ඔස්සේ අපිට යන්න පුළුවන්. ඊට පස්සේ ඒ ස්කන්ධ ටිකක් පිළිබඳව නොදන්නාකම නිසානේ තරහ ඇති වෙන්නේ කියන තැනට යනකම් අපිට ඒක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එනිසා ප්‍රායෝගික තල්ලය තුළ සම්මුතිය තුළ අර විදිහට යම් භාවිතයක් කරන ගමන්ම ඊට පස්සේ අර සතර මහා ධාතු කියන තැනින් පමණක් රැඳිලා ඉන්නේ නැතුව ඒක හොඳට දකින්න. දැන් අකමැති පුද්ගලයා කියලා තමන් තමන්ගේ සිතුවිල්ලක් ගැන හිතලා තමන් තමන් ගැනම තරහ ඇති කරගන්නවා කියන එකට වඩාත්ම දකින්න. ඇයි තමන් තමන් ගැනම තරහ ගන්නෙ? දැන් මට මතක් වෙනවා අකමැති මිනිස්සයා කියලා. එතකොට මම අකමැති මිනිස්සෙක්. මේ මිනිස්සයා මෙහෙම දෙයක් කළානේ, මෙහෙම කිව්වනේ කියලා අපි අරමුණක් ගැන හිතනකොට ඒ හිතන මොහොතේදී ඒ ස්කන්ධ පංචකයනේ තමන් වෙන්නේ. තව කෙනෙක්ව නිර්මාණය කරනවා කියලා හිතන ඒ ස්කන්ධ පංචකයේ ස්කන්ධ ටිකම තමයි තමන් බවට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේක අනික් කෙනෙක් කියලා ඒ ස්කන්ධ ටික මත අපි රැවටුණාට ඒ ටිකම තමන් බවට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපි තව කෙනෙක් ගැන තරහ ගන්නවා කියලා කිව්වට ඒ තරහ අරගෙන තියෙන්නේ තමන් තමන් ගැනමනේ. එතකොට මම තව කෙනෙක් එක්ක තරහ අරගෙන මම එයා දුකටපත් වෙනවට එයාව චිත්ත පීඩාවකටපත් කරන්න එයාට ගහන්න කැමති කියලා අපි කියනවනම් අපි කැමති වෙලා තියෙන්නේ අර ස්කන්ධ ටික මත අපි ඒ දේ කැමති වෙලා තියෙන තමන් පිළිබඳවමනේ. ඒක විපාකෙන්නේ තමන් කරාමයි. ඒ නිසා අන්න ඒ පැත්ත පිළිබඳව හොඳට අවබෝධ කරගෙන ඒ විදිහට මානසිකාරයේ පවත්වන්න එතකොට අපිට පුළුවන්කම තියෙනවා බොහොම ඉක්මනට ඒ ගතිය අපිට මාගහැරගන්න. ඒකට අපිට දෙපැත්තකින් ක්‍රියාත්මක වෙන්න වෙනවා. එකයි සම්මුතිය පැත්තෙන් සහ අර ලෝකෝත්තර දර්ශනයකට අපේ මනසපත් කරගන්නට උත්සාහවත් වීම වශයෙන් අපිට ඒක දුරු කරගන්න පුළුවන් කියලා දෙපැත්තකින් කිව්වේ. අවසරයි ස්වාමින් වහන්ස. අද දින අපගේ වැඩසටහන සඳහා තිබුණු කාලය මෙතනින් අවසන් වෙනවා. මෙම වැඩසටහන බෙදුවෙන් සම්බන්ධ වීම පිළිබඳව ලබුනෝරුව ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසන අධිපති අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට පාද නමස්කාරයෙන් යුක්තව පුණ්‍යානුමෝදනා එක් කරනු ලබනවා. ඒත් එක්කම ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳවත් අපගේ කෘතඥතාපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. දැන් අපිට තිබෙන්නේ පුණ්‍යානුමෝදනාවයි. අවසරයි අපේ හාමුදුරුවනේ, ඒ සඳහා ඔබ වහන්සේට අවස්ථාව ලබා දෙනවා පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා. හොඳයි, හැමදෙනාම කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට ධර්ම දේශනා කරගෙන ධර්ම ශ්‍රවණය කරලා
එවැගේම ධර්ම සාකච්ඡා කරලා බොහෝ කුසල ධර්ම රාශියක් සිදු කර ගන්නට යෙදුණා. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිළු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. සිළු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සෑම සිළු දෙනා නමින්ම මිය පරලෝකීය ඥාතීන් මේ මොහොතේදී සිහිපත් කරගන්න. ඒ සිළු ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාටම පින් අනුමෝදන් කරන්න. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. අද දින සදිස ටීවී පෙදුමින් ප්‍රේක්ෂක සියලු දෙනා වෙනුවෙන්ම මෙම වැඩසටහන සමග සම්බන්ධ වීම පිළිබඳව ලබුනෝරුව ලබුනෝරු කන්ද ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේට අපගේ කෘතඥතාපූර්වක ස්තුතිය උදකර සිටිනවා. ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම පිළිබඳව ඔබ වහන්සේට සිය දහස් වාරයක් කෘතඥතාපූර්වක ස්තුතිය පුදකර සිටිනවා. ඒ වගේම තමයි ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු කුසලයන් එකසේ හේතු පාරමිතාවක් වේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.